ගවතු අරහතු සම සබුදදස්ස නතස්ස ගවතු අරහතු සම සබුදදස්ස නමුතස්ස භගවෙතු අරහතු සම සබුදදස්ස ශ්‍රදධ සම්පන්න කාරුණෙක්ක පින්නතුන්නේ හැම කෙනෙක්ම තුම් සද්ධර්ම ශ්‍රවනය සඳහා සූදා නම්වන මොහොත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්ාලස් වසක් මුළුල්ලෙහි දේශනා කරන්නට යෙදන එවතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් හැම කෙනෙක්ම මේ මොහොත් එදී ශ්‍රවනය කරගන්නට යදන්නේ. බුද්ධහොත්පාද කාලයක් ලේසියෙන් අපට ලබන්නට පුළුවන්කමක් ඇත්තන හැ බුදුරජාණන් වහන්සේ නමක්කගේ මේ ලෝකයහි පහලවීම ඉතාම දුර්ලභකාරණාවක් ඒට හේතුව තමයි ලාමක වීරයකින් ලාමක ශ්‍රද්ධාවකින් කවදාවත් උත්තරීතර දෙයක් සම්මා සම්බුද්ධත්වය වැනි අමක් ලබන්නට පුළුවන්කමක් ඇත්තෙන ැ ලෝකයහි එකම ප්‍රාර්ථනාවක් ඇතිව එබඳුූ ශ්‍රේෂ්ඨූ ගමන් මඟක ගමං කරන්නට උත්තරීතර මනුෂ්‍යයකොට හැරුණුකොට වෙනත් කෙනෙකුට පුළුවන්කමක් ඇත්ති නැහැ. ඒ නිසාමයි ලෝකයේ ලෝතරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහලවීම ඉතාම දුර්ලභ කාරණාවක් බවට පත්වන්නේ. සඳහන් වෙන්නේ කෙනෙක් යම් කිසි විදිහකින් උදල්ලක් පැසක් අරගෙන මේ පොලෝ කොටන්නට පටගත්තවොත් ම මේ මහපොලෝ පෙරල ඉවර කරනවා කියලා කවදහරි දවසක මේ පොළෝ කොට ඉවර කරයි කෙනෙක් සම්මා සබුද්ධක්තයට පත්තනවා කියලා පාරමිතා පුරන්නට පටන්ගත්තොත් ඒක ලේසියෙන් කරන්නට පුළුවන් දෙයක් නෙමේ කියලා.ඒහි අසී රුභාවේ පිළිබඳව දක්වන්නට ගෙන හැරදක්වපු උපමාවක්. අද දවසේදී අපි කාටත් ලැබිලා තියෙන්නේ ුතුම් බුද්ධොත් පාද කාලයක් බුදුරජාණන් වහන්සේ නමකගේ පාල වන කාලවකවානවා ඒ කාලය තුළ අපට වටිනා මනුස්ස ජීවිතයෙකුත් ලැබිල තියෙනවා කන කැස්බෑව විය සිදුරින් අහස බලනෝ වගේ කියලයි මනුසජීවිතය පිළිබඳව කතා කරනකොට දක්වල තියෙන්න්නේ ඒ සාමාන්‍යයෙන් කන කැස්බෑවෙක් විය සිදුරකින් අහස බලනෝ කියන එක අසම්බහුවේ සිද්ධයක් වගේ ගේ තමයි මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම කියන දේත් ලේසියෙන් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි අද මනුෂ්‍යෝ හැටියට ඉපදුණු අපිට මනුෂ්‍යයක් හැටියට උපදින්න ටවශ්‍ය කුසල් කිරීම එතරම් අසීරු කාරණාවක් නොවනත් යම් විදිහකින් තිරිසංගතාදී ආත්මභාවයකට පත්තුනොත් එබඳු කෙනෙකුටට මනුෂ්‍යාත්ම භාවයක් ලබනවා කියන එක ලේසියෙන් කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. තමයි මනුෂ්‍යයෙක් දෙවියෙක් උපදිනවනන්ං උපදින්නේ කුසලයක් නිසා කුසල ධර්මයක විපාකයක් නිසා. සමහරවිට්ට තිරිසංගත සතෙක් තමන්ගේමුුණු ජීවිත කාලාපරිච්චේදේ පුරාවටම එකම කුසල් සිතක්වත් උපදවන්නේ නැහැ. ඉති එහම තියෙනකොට එයායට පුරුදුකරපු කර්ම තමයි බොහෝ දෙනකොටට ප්‍රතිසන්ධිය පිණිස හේතුවෙන්නේ. එහම තියනකොට කුසලයක් නැතිකොට එඒ අයට නැවත අරමුණු කරන්නට අකුසල් විතරයි ඉතුරු වෙන්නේ අපහුදුගතියටයනවා. සාමාන්‍යයෙන් අපාගත්තව වඋුණ හම කෙනෙක් සභාවේ තමයි එක පාහර ඇවිල්ල මනුස්ස ජීවිතයක ප්‍රතිසන්දිිගණ්ඩි නැහැ. අවශේෂ කර්මවිපාක විදිහට තිරි සංගතාදිී ආත්ම භාවයන්නල ඉපදිල තමයි ක්‍රමාණුකූල වෙන්නන්නේති තිරිසංගතතාත්න භාාවයක ආයකුසල් සිද්ධකරෙන ආයපායන. ඔහම ගිල්ල ගිහිල්ල කවදාහරි මනුස්්‍ය ත්මු භාවයක් ල බාගත්ත තේක එක පාරම මේ හොඳ තැනක්ක හොඳ විදිහට සියලු දේවල් ඇතිවලේසිෙන් උපදිින්නෙත් නෑ. ඒත් උපදින්නේ ප්‍රත්‍යන්ත ජනපදයක ජීවත්වෙන්න්නා පහසු නොයෙ අකුසල ධර්මයන්ගේ පූර්ණවට පිටාවක් සහිත තැන්වල තමයි යපදින්නේ. එහෙම ඉපදනත් ඒත් කරගන්න අකුසල ධර්ම. ආය තර විදිහට ගිල් යමනුස්සේක්වෙනනා කියනක ලේසියෙන් කරන්න බරි දෙයක්. තිං ඔහොම ඔොහොම ගිහිල්ල කවදා හරි දවසක ය බද්ෝොත් පාද කාලයක් ලෝකෙ තියෙනකොට මනුස්ස ජීවිතයක් ලබනවා කියනය එක පුන්නෙ ධර්ම සිද්ධ කරගන්න ටවශ වට පිටාව උපදිනවා කියන එක ලේසි කරුණක් නෙමේ අපට අදේ හැම දෙයක්ම ඒ දුල්ලබ කරුණු සම්පූර්ණ වෙලාතියෙන අවස්ථාවක් මේ අවස්ථාව තුළ අපි අපේ ජීවිතය දිහාපි හැරිල බලන්න ටවශ්‍යයි සත්්‍රුවන් මාලිගාවකට ගිහිල්ල කෙනෙක් කිව්වොත් අපිට මොන හරි දෙ අරගෙනයන්නට කියලා අපි අරගෙනයන්නේ එක ඇතුළත්තිින් තියෙන වටිනාම දෙයක් නොවටිනා දෙයක් අපි අරගෙනයන්න නැහැ. අන්න ඒ වගේ තමයි අපිට මේ ලැබුණු අවස්ථාව තුළ අපි උත්සාහවත්වන්නට ඕන වටිනාම පලය වටිනාම දේ නිෙලා ගැනීම සඳහා. දෞසක් බුදුජාණන් වහන්සේළඟට ඇවිල්ල එක දෙවේක් ගාථාවක් කියනවා අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝගනානුපු බංජහන්ති ඒතං භයක් මරණය පෙක්කමානෝ පුඥ්ානි යිරාථ සුකා වහනී කියලා අච්චෙන්ති කාලාම කාලයේ ක්‍රම ක්‍රමයික් මිලයන තරයන්ති රත්තිවූ රාත්‍රීන් ගෙවිලියනෝ වයෝගුණනු පුබ්බන් ජහන්තී මිනිස්සුන්ගේ වයස ක්‍රම ක්‍රමයෙන්ම උන් අතහැරලයනවා ගත වෙන හැම මොහොතක් පාසාම අපි මරණය කියන ධර්මය කරාල වෙන්නේ රයක් ගෙවිලියනොම් කියලා කියන්නේ අපි ජීවත්ව එන්න තියන දවසක් අඩුවෙනවා කියෙ එක දවස අවසානයේ තමයි රාත්‍රියකෙන් සනිටුහන් කරන්නේ තින් තරයන්ති රත්‍යියෝකකිව රාත්‍රීන් ක්‍රමක්‍රමෙන් ගෙවිලි ඉවර වෙලා නවා. එකඇන්න ලෝක ඉන්න තියන දවස් ගවිලියවා. මෙන්න මේක දකින නුවනැති කෙනා පුඤ්ඥාණ කයිරාත්හ සුකා වහානි ජිවිතයට සැප ගෙනවිදදෙන පින්කම් කරනවන් කියල මේ දෙවිය බුදුරජාණන් වහන්සේයට කියනවා. බුදුරජාණ න් වහන්ස මේේ දෙවියගේ ප්‍රකාශයේ එවිදිහටම අනුමත කරන්නේ නැහැ. ප්‍රකාශය අනුමත කරන්නේ නැතුව දුජාණන්හසමේ ගාථාව වෙනස් කල්ල දේශනා කරනු අච්චෙන්ති කාලා තරයන්ති රත්තියූ වයෝගනානු පුබ්බන් ජහන්ති ඒතං භයන් මරණයේ පෙක්කමානු ලෝකාමි සම් පජහයේ සන්තිපෙක්කෝ. කායේේ ගෙවිලන අච්චෙන්න්ති කාලයික ඇත්ත තරයන්ති රත්තිවූ රයක් ගෙවිලයනු මිනිස්සුන්ට ජීවත් එනතිෙන දවසිින්දවසා වෙලයවා. එතකොටට මිනිස්සු මරණය කරා ලංවෙනෝ කියල දකිනකොට එ අය ත්හවත්වන්නට ඕන දෙවියකිවේ සැප එලවන පින්කම් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකාමිසම් පජහයේ සන්තිපෙක්කෝ ලෝකාමිෂය දුරු කරන්නට එයා උත්සාහවත්වනවා කියලා නොුවනැති පුද්ගලය උත්සාහවත්වෙන්නේ ලෝකාමිසේ දුරු කරන්නට කියලා ඒතමයි බුද්ධහොත්පාද කාලයක අපිට ලැබියහැකි අග්‍රථම පලය බුද්ධොත්පාද කාලයක අපිට ලබන්නට පුළුවන් වටිනාම දේක එකන් කියන්නේ පින්කම් කරන්නට එපා කියන එක නෙමේ දැන් අපි කාන්තාරෙක යන්න වෙනවා කියලා දැනගෙන ඉන්න කොට සාමාන්‍යෙන් අපි කාන්තාරෙකට යන්නේ අදෙකවනවන යන්න හැන අපි එකට යන්න වුුණු අපි අවශ්‍ය මගවියදං සකස් කරගන්නවා එක මූුණ දෙන්නටවශ්‍ය අපිට ඇති වෙන්නට පුළුවන් අර්බුද වලට ආහාර වතුර මේ වගේ දේවල් වලට අපිට මූුණ දෙන්නටවශ්‍ය පහසුකං අපි සපයාගන්න අනිවාරයෙන් අපිට යන්න වෙන ගමනක් නං අපි එක සකස් කරගෙන තමයිඒ ගමන යන්නේ එතකොට ඒවගේ තමයි අපිට මේ ජීවිතය අතහැරල දාන්න වෙනවා මරණය කියන ධර්මය කාටත් උරුම ධර්මය එ මරණ ධර්මය කරා ගමන් කරන්නට වෙන බව දන්න එමකද කරන්නේ මගවිය දන් සකස්කරගන්න ඊළඟටආපහු ඉපදනොත් කොත් එතන සැපසාගත උත්පත්තියක් ලබන්නට කුසල් කරගන්න පුළන් වටපිටාව ක උපදින්නට අවශ්‍ය මගවිය දැන් සකස්කරගන්න එනිසා පංකම් කළ යුතුයි හැබැයි ඒක නෙමෙ නිෂ්ටාව එක නෙම කෙලවර යම් කිසි විදිහකින් යම් ක්‍රමයක් තියෙනවා නං අර අධධාන කාන්තාර ගමන නතර කරලා අපිට අභ්‍යස්ථානයකට යන්නට තමයි කළ යුතු දෙමකද කාන්තාාර ගමන කියන එක කොහොමත් බය සහිතයි අපි කොච්චර ලෑස්ට වෙලාගේත් අප හිතන් නැති වුවදුරු එතනට එන්න පුළුවන් කම තියෙනවා. වැලි කුණාට එන්නට පුළුවන් සොරසතුරංගෙන් සතුන්ගෙන් හානයට පත්තන්නට පුළුවන් නො එෙක් දේවල් එන්නට පුළුවන් අධාන කාන්තාරයක අද්‍යහන කාන්තාාරය වගේ අපි කවුරුත් පරක්තරක් නොපෙනන සසර ගමන කියනය. හිතන් නැති විදිහට අපි කොච්චර පින්කම් කළත් අපි හිතන් නැති වුවදුරු අපිකාර එන්න පුුවන්කම තියනවා. අපිට වගකීම් සාහතිකයක් දෙන්න පුළුවන්කමක් ඇත්ති නැහ. මරනාසන්න මොත්තයෙද මොක්ද දිරිපත්වන අවසාන සිත චුති සිත්ත දිහට අපි ොදේ දිරිපත්වයෙ කිය කාටත් වගකීම් සාහතිකයක් දෙන්න පුළුවන්කමක් ඇත්තිනහැ. එතකට ඒ අනුව බොෝදත්පත්තිය තීරණය වෙන මො තැනකටද අපි ප්‍රතින්ද වස් ය යන්න කිය. එනිසා අපි නොහිතන දේවල් ගොඩක් සිද්ධ වන්නට පුළුවන් කම තියෙනවා අ අධ්‍යාන කාන්තාරක යනෝ වගේ මේ අනන් තත් ප්‍රමාණ සසර්ගමනක යනකොට. ඒවගේම තමයි අදාපි ලබාගත්ත මනුස්ස ජීවිතය කියන එකත් පිනක විපාකයක් අපි කරපු කුසලේක විපාකයක් කුසලේක විපාකයක් විදිහට ලබාගත්ත මනුස්ස ජීවිතය තුළ අපි ජීවිතයට දුක ගලාගෙනෙන්නේ නැද්ද අපේ ජීවිතයට දුක ගලාගෙනවා ලෙඩවීම මරණය මහලු බව අකමැති අයහා එක්වීම කැමැති අයගෙන් වෙන්වීම පතනදේ අපි හිතන දේවල් ඒ විදිහට සිද්ධ නොීම මෙ අදී නොයෙක් දුක්ඛයන්ට අපිට ජීවත්වෙනකුට මොහුණ දෙන්නට සිද්ධ වෙනවා. කුසල විපාකයක් විදිහට ලබාගත්තා ආත්ම භාවය තුළත් මේ විදිහට අපිට දුක උරුමනම්. එනගේ කුසලේෙහි විපාකය ඒකාන්තයෙන් සැපෑති තැනක් බවටත්වන්නේ නහ. එනිසා තමයි අපි එතන නතර නොවී ඉටවඩා පරතරක් සෙවිය යුතුවන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකාමිසං පජහේ සන්තිපෙක් හෝ කියල දේශනා කළේ මේ ලෝකා මෙසේ දුරකරන්නට උත්සාහවත්ව වනවා කියල දේශනා කළේ එනිසා කොහොමද අපි ලෝකා මෙසේ දුකරන්නට උත්සාහවත්වන්නේ මොකද මේ ලෝකාමිස ධර්මයන් කියල කියන්නේ අපි දන්න ආමිස කියන්නේ මොනවාද කියන එක ආමිස කියල කියනකොට අපි දන්නවා ආමිස පූජා බොහොම චයන අපිට තර හන්න ලබෙන වචනයක් තමයි ආමිස පූජා කියල කියන්න ආමිසේ කියල කියන්න අපි ජීවත්වන්නට අවශ්‍ය ප්‍රත්්‍ය පහසුකං හෙමනැ තිනං අපි සැපවත් ලෙස ගත කරන්නට අපි ඇති කරගන්න දේවල්ලලට කියන සමස්තයක් විදිට පොදුවේ ගත්තාහම් ආමිසේ කියලා එතකට ඒ ආමිසය කියන කියේදී ලෝකමිසේ කියල කියන්නේ ලෝකයා සතුටුවන තැන ලෝකයා සතුට වන තැන ගැන සාමාන්‍ය මනසක් තියෙන කෙනෙක් පොහුදු මනසක් තියෙන කෙනෙක් යම් තැනක සතුටට පත්වෙනව නං එ සතුටට පත්වන තැනට කියන ලෝකා මෙසේ කියලේ සතුට ඔ උරුම කරගන්නට හොයන දේවල්වලට කියනවා ලෝකා මෙසේ කියලාඒ සතුට වෙන්නේ මොන දේවල් තුළද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ කියන මේ ධර්මයන් තුළ තමයි ලෝකයා සතුටට පත්වන්නේ එනිසා එදෙවල්වොලට කියනවා ලෝකමෙස ධර්ම කියලා ප ශබ්දගඳදරස්සස් පර්ශාදී ධර්මයන් පිළිබඳව අපේ හිතේ කැමැත්තක් ඇතුවෙනකොට එක තමයි ලෝකයාගේ ආමිසේ ලෝකයා සතුටට පත්වන තැන හැටියට පෙන්නන්නේ ලෝකාමිසම් පජහියේ සන්තිපෙක්කෝ මෙන මේ ලෝකාමිස ධර්මය තමයි අපි දුර කළ යුතු වෙන්නේ මේ ලෝකාමිස ධර්මය අප දුරු කළ යුතුයි ප්‍රහණය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. අපේ මරණය පිළිබඳව දකින තමන්ගි ජීවිතය ක්‍රමක්‍රමයෙන් අවසං වෙලා යනවා කියලා දකින කෙනා හැම වෙලාවකදි මුස්සහවත් වෙනවා මේ ලෝකාම මෙසේ තමන්ගි ජීවිතයෙන් ඇත් කරල දන්නේ කොහොමොද කියන එක දකින්නට. ලෝකා මෙසේ කියල කියනකොට අපිට පුළුවන්කමක් නැහැ බෞතිකව තිබෙන රූපය අයිංකරන්නට සබ්දය අයිං කරන්නට ගන්ධේ රසේ ස්පර්ශය ඉ වත්කොට දමන්නට අපිට පුළුවන්කමක් ඇත්ේ නැ ැයිඒද ඉවත් කොට දමන්නට පුළුවන්කමක් නැතිවුනත් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දේවල් ඉවත් කරන ක්‍රමයක් පිළිබඳු අන්න ඒ ක්‍රමවේදය තමයි අපි තේරුම්ගන්නටව ක්‍රමවේදය තමයි අපි හොඳින් නුවනින් දකින්නට අවශ්‍ය වන්නේ ඒක සාමාන්‍යෙන් ලෝකයා හිතන චින්තන විෂේයට අදාළ දෙයක් නෙමෙයි එක ඉක්මවා සිටින දෙයක් තමයි එලෝකා මෙසය දුරකරන දර්ශනය බවට පත්වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් බික්කවේ පහ තබබා මහනිනි ඇස ප්‍රහාණය කළ යුතුයි රූපා භික්කවේ පහ තබ්බා රූප ප්‍රහණය කළ යුතුයි එතකොට මේ විදිහයට කණනාසය දිවරස එවගේම කයිස් පර්ෂාදී මේ සියල්ලම ප්‍රහාණය කළ යුතු ධර්මය ැට බුදුජාණන් වහසේ දේශනාර. අපිටක් හිතල බලන්නට ඕන මේ මකක්ද මෙතනද මේ පැහදිලි කරන්නේ ඇයි මේ ප්‍රහාණය කරන්නට කියලා කියන්නේ මොන ප්‍රහණේද කියලා අපි දන්න දැන් ඇහැ ප්‍රහණය කරන්නට කියලා කිව්වා කියලා මේ කියන්නේ මේ තියන ඇහැ ඉං කරන්න කියලා මේහ මලබන නිවක් ගැන මේ බදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපයිං කරන්නට කියලා කියන්නේ අපිට මේ පෙනෙන බෞතික රූපේවත් කරන්නට කියන එක පිළිබඳව මේ හම් කුමන අර්ථයක් ඇඟවීම පිනිස්සද බදුජාණන් වහන්සේ මේ දේශනා කරන්න කියනෙක පිළිබඳව අපට හොඳ අවබෝධයක් තිය එන්නට ඕන ඇැ ප්‍රහාණය කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූප ප්‍රහාණය කරන්නට කියල දේශනා කළේ අපිට මේ බෞතික ධර්මයන් පිළිබඳව අද යම්කිසි නිමිති අනු නිමිති වසයෙන් ඇතිකරගත්ත තත්ත්වයන් තියෙනවා නම් අන්න ඒ සියලු තත්ත්වයන් අපි දුර කළ යුතු ප්‍රහණය කළ යුතු ධර්මන් තින ප්‍රහාාණය කළ යුතු දේ එකයන්නේ බුදුපාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය කියල අමුතු දෙයක් නෙමෙයි ලෝකයේහි පවත්නා යතාබොහුත ස්භාවය ලෝක යම් ධරමයක් යථාර්ථයක් විදිහෙට පවතිනවනං ඒ යථහාාර්ථයක් විදිහට පවත්නාදේ තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා අපිට දේශනා කළේ එතුට අපිට අවබෝධ කරගන්නට තියෙන්නේ ඒ ලෝකෙ පවත්නා යථහාර්ථය මෙිසක වෙනත් දෙයක් නෙමේ ඒ අතාර්ථය අවබෝධ කරගන්න කොට ඒ යථහාර්ථය අපිට පෙන්නුවේ අපි ලෝකය යම් දේවල් ටිකක්තුලින් ලෝක යන යමක් ඇසුරු කරනවනං අනේ ඇසුරු කරනු ලබන ටික තමයි අපට යතාර්තය අවබෝධ කරගන්න තියෙන තැන් ටික හැට දේශනා කළේ එකන අප ඒක තිිකක් අපේ ජීවිතයට සමීපකරගෙන්ෙන අපි විමසල බැලූ අපි තේරුම් ගන්නට තියෙන්නේ ඇස කණනාසේ දිවශරීරය මනස්ස කියන මේ ආයතන ධර්ම ටි පිළිබඳ ෝක හාර්ථය පිබඳව තරුම් ගන්නට යනකොට අපි සිද්ධ කළ යුතුවෙන්නේ අ භෞතිකය විච්චේදනය කරලා බලනද එනෙමේ අපි ආයතන හරහාගන්න අරමුණ පිළිබඳව විශ්ලේෂණය කරගනු ලබන සිදුවීම පිළිබඳව තමයි අපි මෙනෙහි කළ යුතු දේ බවට පත්වන්නේ. එතෝට ඒවිදිහට මෙනෙහි කරනකොට තමයි අපිට දකින්නට පුළුවන්කමතියෙන්නේ ලෝක පවත්නා යතහර්තයමකදද ලෝකෙ පවත්නා අවිද්‍යාවම කකද කියලා. විද්‍යාව සහ අවිද්‍යාව කුමත්ද කියනෙ එක වෙන්කරගන්නට පුළුවන් කමතියෙන්නේ එන්න ඒ විදිහට. විද්‍යාව කියල කියන්නේ ලෝකෙ පවත්නා ස්භාවය පිළිබඳව දක්නා නුවන අවිද්‍යාව කියල කියන්නේ යථහාර්ථය පිළිබඳව නොදක්නා ස්භාවේ. අවිද්‍යාවයහි ලක්ෂණය තමයි ඇත්ත වහනවා බොරුවක් පෙන්න්න නවා. අවිද්‍යාවයෙන් ප්‍රධාන වැඩ දෙකක් කර නවාඒ තමයි ඇත්ත වසා දමනවා අනිත්කින් බොරුවක් නිර්මාණයෙන් කරල පෙන්න්නනවා. එතකට මොකදද මේ ඇත්ත වහනවා කියල කියන්නේ ලෝක යම් දෙයක් යථහාර්ථයක් නම් ඒ යථාර්ථය වසා දැමින් දැන් අපි උදාරණයක් හැටට අපි මනසිකාරය කළ බැලුවොත් අප ජීවිතය පැත්ත ගැන ඇහැට රූපයක් ගැටෙනකොට අපි ඇහැට රූපයක් ගැටෙන තැනක ත් ධර්මතාවේ පිළිබඳව නෙමයි අපේ දැනගැනීම තියෙන්නේ දැනගැනීම තියන්නේ ප්‍රඥ්ඥප්ති්‍යාදී ධර්ම විෂයක් පිළිබඳු එකඇන දැන් අපිට මේ රූපය දකිනකොට ඇහැට පේනවා වර්ණ සටහනක් පේනවා බුදුරජාන්සේකට පාවිච්චි කරන වන්න නිභා කියල වචනය වර්ණ සටහනක් කියලා නැතින චිත්‍රයක් කියලා පාවිච්චි කරන එතුකට මේ ඇහැට පතිත වෙන්නේ වර්ණ රූපයක් සාමාන්‍ය තිරගත්වො මේ පරාවර්තිත ආලෝකයක් වර්ණ සටහනත්තම ඇහැට පෙන්. මේ වර්ණ සතහන ඇතුළේ කොයි වෙලාවක වත්තාව නෑ වටාපත කියල යමක් කාවේ. එතකට ඇහැට කවදාවත් වටාපත වූ යමක් පෙනිලා නැහැ හැබැයි වටාපත වූ ඇහැට නොපෙනෙන තැනක අපිට පුළුවන්කම ලැබිලතිේ න වටාපත කියලයක් ඇසු කර. එතන තමයි අ අවිද්‍යාවත් තියන ප්‍රධාන වැඩ දෙකක් කරනවා කියලා කිවේ ඒ තමයි යතාර්තය වහනවා කොහොමද යථාර්ථය වහලා තියෙන්නේ රූපයක් ඇහැට ගැටුන කියන එක පෙන්නලා නැහැ වටාපත වූ යමක් තියනවා කියන එක පෙන්නල තියෙනවා. එතකට මෙහෙම ලෝකට දකිනකම නිසා තමයි ලෝකයට සතුටු විය යුතු තැන් සහ දදුක්වේතු තැන් ලෝකේ තුළ හම්බිදි. සතුවියේතු ැන්හ දුක්වයුතු තැන් ෝක හැබිනි ැනටිනකම් සහිත සහ නොවටිනාකම් සහිත දේවල් ලෝකය තුළ ලැබෙන්න්නේ අපිට නිසා අවිද්‍යවෙෙහි ප්‍රතිඵලයක් විදිහට. බාහිර වස්තුව තුළ කවදාවත් වටිනකමක් ඇත්ත නැහැ වස්තුවමත්ත අපි පතිත කරන පවත්වන දෘෂ්ටියය මත තමයි අපිට වටිනකමක් නිර්මාණය කරලා දෙන්නේ. වස්තුෙහි වටිනකමක් නැහ වස්තුවමත ඇති කරගන්න දෘෂ්ටයෙන් අපිට වටිනකමක් නිර්මාණය කළ දෙනෝ. එක ඇන දැන් අපි සරල උදාහරණයක් තුළින් ඒක විමසල බැලූ කඩදාසි කොලයකට හිමි වටිනකමක් නැහැ කඩදාසි කොලේකට අයිති වටිනාකමක් නැහැ හැබයි කඩදාසි කොලේකට යිති වටිනකමක් නැතිවුනාට රුපියල් පන්දාහකට යිති වටිනකමක් තියෙනෝිට. පුංචි දරුවෙකුට රුපියලක දෙකක ටොපියක් දුන්නොත් එළමයා වැඩිපුර ආසාාවෙන් ටොපිය ගනි දෙමනැතිනම් රුපියල් පන්දාහා ගනීද එලාම ටොපිය ගන්නවටක් කියලා තෘපියල් පන්දාහට වඩා යම් කිසි දවසක එලාමය දැනගත්ව තෘුපියල් පන්දාහෙෙන් ටොෆි ගොඩක් ගන්න පුලුවන් කියලා එදාටයායි රුපියල් පන්දාහ ගන්නවා ඇයි ඒ වටිනකම අ වස්තුව තුළ තිබිල එන දෙයක් නම් එක බේදයකින් තොරව ඒ වස්තුව දකින කාටත් එක්ඒ වටිනකම දැෙන්න්න ටවශය ටනකම වස්තුූ තුළ තියන දෙයක් නෙමෙයි එක වස්තුව පිළිබඳව අපි පවත්වන දෘෂ්ටියයට අයිති දෙයක් දැක්මට අයිති දෙයක්. එතටේ දැක්ම තුලින් තමයි අපිට නිර්මාණය කල්ල දීල තියෙන්නේ බාහිර තියන දේ වටිනවද නොවටිනාද කියන එක. අපි දෙයක් ග්‍රහණය කරගන්න දෙයක් අල්ලගන්නේ වටිනා දෙයක් කියලා අපේ අර දෘෂ්ටියයටට අනුරූප විදිහට දෘෂ්ටියයට අනුව තමයි අපේ බාහිර පවත්නාදේ ග්‍රහණය කරගන්න මේක ඉතාම වටින දෙයක් කියලා. එතකොට මෙ මේ විදිහට ලෝකෙ කැමැති අකමැති දේවල් ඇති කරගෙන ඉන්න ලෝකෙයට බුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෘෂ්ටිය සහ වස්තුව කියන එක දෙක එකට කරන්න ටෙපා ලෝක මේ දෘෂ්ටියය සහ වස්තුව කියන මේ දෙක එකට කරන්න ටෙපා මේ දෙක දෙපැත්තකින් දකින්න වස්තුූ සහ දෘෂ්ටිය කියන මේ දෙපැත්තකින් දකින්න අපිට නුවනක් පෙන්න්න නවා දිටේ දිට්ටමත්තම් භවිස්ති දැකීම දැකීම් මාත්‍රයකින් අවසංගෙනවා. දැකීම දැකී මාත්‍රයකින් අවසංගෙනවා ඒ නුවනක් නුවනක් කියල කියන්නේ ලෝකයේ පවත්නා ධර්මය පිළිබඳව තියෙන ඥානයක් දිිටේ දිට්ටමත්තම් භවිස්සති කියල කියන්නේ සිදුවන සිදුවීමක් නෙමෙයි ඒ සිදුවන සිදුවීමක් පිළිබඳව පවතින නුවනක් දැකීම දැකීම් මාත්‍රයකින් පස්සේ අවසානය කියන්නේ එකපාරක් දකින රූපයක් කවදාවත් ලෝකෙ අපිට ආපහු දකින්නට පුළුවන්කමක් ඇත්තේ නෑ. එනිසා තමයි රූපය අනිත්‍යයයි කිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැ අනිත්‍යතාවන අපි දැක්කයුත්ත අප නැවත නැවත්ත මෙනෙහි කළ යුතු අනුපස්සන වන්න හැටියට අපිට දේශනා කරනකොට අනිච්චානු පස්සන දුක්ඛාණු පස්සන, අනත්තාානු පස්සනා දී ලෙසයි පෙන්න්න. එතකොට ඒ අනිත්‍යේ දුක්කාා නාත්ම කියන මේත්‍ර ලක්‍ෂණ ධර්ම විදිහයටට අපි නැවත නැවත බැලියයුතු වෙන්නේ එහි විද්‍යමාන යථහාර්තය තේරුම්ගන්නට වශ්‍ය නිසා. අනිත්‍යයි කියලා පෙන්න්න එෙමොනාද ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඒ පවත්නා හිත අනිත්‍යයි කියල මේ අනිත්‍යතාවේ පිළිබඳ අපිට විවරණය කරන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි අනිත්‍ය කියනය එක පිළිබඳව හිතාගෙන හිටියට පවතින දේවල්වලා අනිත්‍යයක් කියලා රජාණන් වහන්සේ ද්‍රෞව්‍යාත්මක ව වස්තු විදිහට තියන දේවල් හටගෙන නැතිවෙනවා කියන එක පිළිබඳව නෙමයි නිවන්දකින්නට අවශ්‍ය වන අනිත්‍යතාවය හැටට පෙන්ව. ලෝකෙ අනනිත්‍යයක් තියනවා. ඒලෝක තේ අනිත්‍ය තමයි මේගෙවල් කැඩිලිදිලයනවා මනිස්සු මේලයනවා මේ එකත් අනිත්‍යයක් හැවයි මේ අනිත්්‍ය නෙමයි නිවන්කින්න අපි අවබෝධ කරන්න ටඕන තේරුම්ගන්න ඕනේ අනිත්‍ය. අපිසාමන්‍ය මළගවල්ල සබේ සංකාහරා නිච්චාතය කළ ගැහුවට සියලු සංස්කාරයව නිත්‍යයයිකවට මෙ ඉන්න මනස්්‍ය මැර්ලයනෝ කියන එකට නෙමෙයි සංස්කාරයන් අනිත්‍යයි කියල දෙසනා කළේ. එක තාම සියුම් ධර්මකාරණාවක් එනිසාතමයි සබ්බේ සංකාරා නිච්චාති යදා පණ්ඥාය පස්සති අත නිබ්බින්දධ ති දුක්හේ එස මක්්ගෝ විුද්්‍යා කියල දෙසනා කළේ එක නිවනට මගක් සියලු සංස්කකාරයෝ නිත්‍යයි කියලා දකිනවනංඒ දකින එක නිවනට මගක්. කොහොමද අනිත්‍යතාව අපි තේරුම් ගන්න ඕනේ අර අපි දැකීම ඇතිකරගන්න තැන සිදුවන අනිත්‍යනමති ධර්මතාව පිළිබඳව මනසකාරය පැවැත්වීම. එකහැන දැන් අපිට අද රූප පේනවා කියල යමක් සිද්ධ වෙනවානං ඒ එතන අනිත්‍ය අපි තේරුම් ගන්න ඕනෙ. ඇහැ ෆූපයන්ගේ සිද්ධ වන අනිත්‍යතාව සිතෙහි සිද්වන අනිත්‍යතාවේ. ඇහැ අනිත්‍යයි ඇහ අනිත්‍යයි කියලා කියන්න මේ තියන ඇහැ නැතිවල යනා කියන එක නෙමෙහි ඇ අනි්‍යයයි කියල කියන්නමකක්ද ඇහේ සභාව ගැ දේශනා කරන බදුරජාණන්සේ අනි දස්සනයි ඇහැ කියන එක කවදාවත් දකින්න පුළුවන් දෙයක් නෙමේ ඇහැ කවදාවත් අපිට දකින්න පුළුවන් කමක් ඇත්තේ දකිනවනම් දකින්නමකද දකින්නේ රූපයමිසක ඇසනෙමේ දකින්නේ රූපයමිසක ඇසනෙමේ එකන්න අපි කන්නාඩියක්ස් සරහට ගියත් අපි දකින්නේ ඇහැනෙමෙයි ඒ දකින්නේ රූපය කියනදේ අපි කියෙන පාවර්ථත ආලෝකයක් වර්ණ සටහනක් තමයි අපි ඇහැට දකින්න කියලා කළුර වෙලාව කන්නාඩී සරහට ගියොත් අපිට ඇහැ කියල දෙයක් පේ නනැහැ අපි ටෝච්චකාරගෙන ඇහැ පැත්තට ගහල ඒ පරාවර්තනය වන ලෝකයේ තමයි අපි ඇහැ කියල දකින්නේ ඒ දකින්න එකක අපි අර එෙන වර්ණර් සටහනක් මිසක ඇහැ කියල යමක් නෙමේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇහැ කියන එක අනි දස්සනයි හැබැ ඒක සප්පටි ගයි සප්පටි ගහි කියල කියන්නේ ගැටම් සහිත එකට දෙවල් ගැටෙන එක හරියට මේ කන්නාඩියක තියෙන උපවත් බවමත් වගේ මේ කර්මයෙන් සකස් කරන උපවත් බවක් අන්නේ ඔපවත් බවට තමයි බාහිරතියෙන වර්ණරූප පතිත වෙන්නේ වර්ණරූප වැටෙන්නේ චායාමාත්‍ර ගැටෙන්නේ එතෝට චායාමාත්‍ර ගැටෙනකොට ඇහේස්භාවේ තමයි ඒ මොහොත්තේ බිඳී යන ස්භාවේ බඳන ස්භාවේ ට ඇහැ අනිත්‍යයි කියලා දේශනා කරන්නේ ඒ ඇහැ ඒ මොහොත්තට හටගෙන ඉතුරුනැතුව නැතිවෙන දෙයක් රූපය අනිත්‍යයි කියලා කියන්නේ ඒ ඇහැට ගැටනු රූපය හටගෙන නිතුරුනැතු නැතිවෙනවා කියනදී ඇහැ රූපයයි අනිත්‍යයි කියල කියන්නේ ඉතාම සියුම් සිද්ධහන්තයක් අපි කතා කරන්නේ දැ සාම්‍යෙන් ඇ රූපාදී ධර්මයන් පිළිබඳව තමයි ගොඩක් කලාවට අප අනිත්‍යත්තාවේ තේරුම්ගන්න කොට තේරුම්ගත යුත්තු දේවල් හැට පි දකින්නේ. තොට ඇහැරපද ධර්ම කෙල කැන බුදුරජන්නන්සේ ගොඩක් කලාවට භික්‍ෂණ හසේ ලගෙන හන්නන්නේ චක්කුම් භික්වේ නිච්චන්වා නිච්චන් මහන ඇස නිත්‍යේ නිත්්‍යයද රප නිත්‍ය දා නිත්‍යයද. චක්කු විඤඥානය නිත්ත්‍යේ දනිත්්‍යයද මෙ විදිහට තම යහන්න. එතකොට සමහරවෙලාවට ඒ දේශනා කරන ටිකමහලා ඒ ටිකම උදව් කරගන්න භික්ෂන් හන්සේ ර්ග පලාාදිකම සාක්ෂාත් කරනවා. එකනඒක ඇතුලේ දර්ශනයක් තියනවා එක ඇතුළේ දැක්මක් තියෙනවා ඊට අනුරූපලෙස අපි මනසිකාරය පැවැත්වීම තුළ ෝ ලෝකේ තුළ අපිට ඇතිවෙන නිමිති නොහට ගන්න බවට පත්කරන්න පුළුවක් දර්ශනයක් තියන. පුරදු කරන්න ඕනේ දර්ශනයක් තියනවා. අපි තේරුම් ගන්නට නේ දර්ශනයම කද කියන එක. එතකොට දැන් ඇහ අනිත්‍යයි කියලා අපට දේශනා කලේ මේ තියන හැ පඩිකාල ඉඳල තිබුණෙක වයිසටයන කොට පේ නැති වෙල්ලා මේ දිර ලගිහිල්ල නැතිවේනවා කියනද නෙවෙේ. ඇහැ අනිත්‍යයි කියලාපිට දේශනා කරන්නේ. මේ මොහොත්තේ හටගෙන් ඉතුරු නැත්තුව නැතිවෙනවා කියන එක දකින්නටවශ්‍ය නිසා. රපේ අනිත්‍යයි කියලාපිට දේශනා කරන්නේ මේ මොහොත්තේ හටගෙන්න්න ඉතුරු නැත්ව නැතිවෙනවා කියන එක පෙන්නන්න ට අවශ්‍ය නිසා. ඇැයි රපයයි කියෙ එක ගැන ගොලො තේරුම් ගන්නට වවශ්‍යය ඉස්සල්ල අනිත්‍යතාවේ පිළිබඳව තේරුම් ගට කලින් ඇහැයි රූපයයි කියල කියන්නේ දැන් එක වර්තමාන ධර්මයක් අතීතූ දෙයක් නෙමේ අනාගත වූ දෙයක් නේ වර්තමානය හටගන්න දෙයක් ඇහැනැතුව රූපේවත් රූපය නැත්තුව ඇහැවත් පණවන්නේ නැහැ ඇහැනැතුව රූපයවත් රූපය නැතුව ඇහැවත් පණවන්නේ ඇහැනතුව රූපතියනද හැැ ොයි ලාලවකවා තරප ඇත්ත නැැ. රූපපේ නැත්තං එයාට ඇහැතියන කියන්න පුළුවන්ද එට ඇහැතියනෝ කියන්න පුළුවන්කමක් රූප රප පෙනීම නැත්තං එයාට ඇහැතියනවා කියන්න පුළුවන් කමක් ඇත්ති නහැ. ඇහැ නැ නැ උපදි නැතනන්ට රූප පිළිබඳ හැගේීම කුත් නෑ හිතන්න කො දැ ජා්‍යන්ද කියනෙ කියෙක කියන්නේ උත්පත්තියෙන් මන්දයි. උත්පත්වයම් අන්ද කෙනකුට තියෙනවද නිල් පාට කියන්නේ මේ වගේ පාටක් සුදු පාට කියන්නේ මේ වගේ පාටක් එහෙම සංඥා තියෙනවා දෙයාට මේ වගේ හැඩ සටහන් තියන දවල් කියල හිම දේවල් නෑට ඇහැ නැත්තං යාටර ඇහැට පේන රූප පිළිබඳව නිමිති නේ එටකොට යම් කෙනෙකුට රූප පේනවා කියලා කියන්නේමකක්ද යට ඇහැ තියෙනවා කියන එක ඇහැ තියෙනවා කියලා කියන්නේමකක්ද එයට රූපේ තියෙනවා කිය එක නිසා මේ දෙක් වෙන් කරන්න පුළුවන් කමක් ඇත්ති නෑ ඇහහි රූපයයි වෙන් කරන්නට පුළුවන්කමක් නෑ හැ තිබුණොත් රූපය පේනවා රූප තියනවා නංයාට ඇහැ තියනවා. එනිසා මේක වෙන් කරන්න පුළුවන් කමක් ඇත්ති නෑ දැකෙනෙකුට තැන්න පුළන් හැ වහගත්තත් මකද වෙන්න කියලා ඇහ වහගත්තත් අපිට රූපේනොයික රූපේෙන් නැතිගත්තිය නැති වෙන්නේ නෑ කලුවරගතය හරි අපිට පේනෝන කලුවර කියන එකත් තරූපායතනයටම සංග්‍රහ කරණ දෙයක් නිිසක එක වෙන දෙයක් නෙමේ එදට ප්‍රසාදය කියල කියන්නේ චක්කු ප්‍රසාදය තමයි යහැ කියල මේ ශාස්සනයේ විස්තර කරන්නේ චක්කු ප්‍රසාදය කියල කියන්නේ ඉතාම සියුම්තැනක පහළවන ප්‍රසාධවත්දයක් ඒ යන්න කන්නාඩී තියෙන ඔපය වගේ මේ බාහිරතියෙන ඡායා පතිත කරගන්න පුළුවන් ස්භාව එක ආලෝකයට සංවේදිී ආලෝකයට බිඳී යන බවිංයයි එකට ආලෝකයේ වැටෙනකොට ඒට අනුරූපව ඇ බිින්ඳී යනවා ට එකෑහෙන් රප දෙකක් දකින්න පුළුවන් කමක් ඇත්තේ නෑ අයිත එහැ උපද වන්නට ඕනේ ඇහැ ඉපදුනාට පසේ තමයි අලුත්තෙන් රූපයක් ගැටෙන්නේ එතකොට ඒ ගැටුණනු ඇහැට ආය රූප දකිනව කියනදේ කරන්න බෑ යි තලුත්තෙන් උපදින්නට ඕනනි මිතාම සියුම් අවස්ථාවක සිදුවන සිදුවීම. එතකොට චක්කුව කියන දේ නතිනම් ඇස කියනදේ නැවත නැවත්ව උපදදින නැවත නැවත ැති වෙන එත ඇහැ නැතිවයන්න හේතුනම් බාහිර රූපයහි ගැටීම කියනද පතිතවීම කියනද. එකට ඒදත් හටගෙන නැතුවයනෝ. එතුට මේ තමයි මේ දෙක අත ඇස සහ රූපය අතර තියෙන සිදුවීම. බුදුරජාණන් වහන්සේ චක්කා යතය රූපා යතනය පිළිබඳෝ විස්තර කරන කොට කොයි වෙලාවකවත් මේ දෙකෙන් එකක් විතරක් කියලා අනිත්්‍යක අතහැරී නෑ. ද සමහරලාට අපි ලෝකය පිළිබඳෝ විස්තර කරගන්නට යනොකොට අපි හිතන විද්‍යහතමයි බෞ්තිකය තුළ රූප වෙනම තියෙනවා ඒ තියන රූප තමයි අපි දකින්න කියලා. මේ මෙතන මම ඉන්නවා මම ඉන්නකොට තව එලිය රූපත් තියෙනවා තියන රූප තමයි මටේ වෙලාවට පේන්නේ කියන තැන තමයි අපි හැමවෙලාවක්ක දිමින්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ විවරණය ලෝකය පිළිබඳව කරපු විරය තන ඉඳල කරපු විවරණයක් මේ බෞ්තිකව ෝක තියෙනකොට මම මෙහි ජීවත්වෙනවා කියන තැන තියාගන්න විදිහයටට කරපු දේශනයක් නෙමේ ඇයි ලෝක අතාර්ථයක නොවන නිසා එනම් මොකදද ලෝකයේ අතාාර්ථය නතිනං සිදුවන ඇත්තටම සිදුවීම අපි මෙහි යම් විදිහකටද කර්මය මත්තින් හේතු ටික නිසා මේ දේව සකස් කරගන්න ඒ විදිහයට තම අපිට ගෝචරවෙනි ඇහැ උපදින්නට හේතු හතරක් බුදුරජාණන් වහන්ස දේශනා කරනවා අවිද්‍යා කර්ම තන්හා ආහාර කියල හේතු හතරක් ගේ ඇහැ උපදින්නට හේතුවන හේතු හතරක් තියන අ ද්‍යාව කර්මය තන්හාාව ආහාර කියෙන හේතු හතරක් එතකට අවිද්‍යා කර්ම තන්හා කියලා කියන්නේ අතී තු අතීත හේතු කියලා කියන්නේ අපි මවකුසකට ප්‍රතිසන්දිිවස්සයෙන් බැසගන්න කොට්ටම තීරණය කරන දෙයක් තමයි මොනවිදිහටද රූපය ඇසරු කරගෙන මේ රූපයේ ඇහැ සකස් කරන්න කියෙනක. ඇතමට එතනනිම්ම තීරණය කරන ඇහැ උදවන් නැද්ද උපදවනවා අද කිය. ොට ඇහ දවන මොනමට මේ හැත් උපදවන්න කියනෙකත් එතනැති තිරණ වෙනවා. එ කර්ම විෂය අනුව. එදොට කෙනෙකුගේ කර්මයානුව එයාට තිබුණු හදිසිය හරි හිතන්නකු මේ වර්ණ නොපෙනෙන තත්ත්වයකට කියලා. එදොට එයාගේ ලෝකේ දායින්දලව එයා එපදුුණන දවස්සේදල යායටට වර්ණපේ නැති ලෝකයක් වර්ණ පේනෙ නැති ලෝකයක්. එදොට අපේ ප්‍රසාද අපිට හදලතියන මේ විදිට වර්ණ පේන විදියට. එතට දැන් අපි කියනවා නම් භෞද්තිකය තුළ තියෙන රූපය අපිට පේන්න කියලා මේ එකම රූපය පිරිස්සලට වෙන්වෙන්ම පේන්න පුළුවන්දඒ නි දැම් තිරිසංගත සතෙක් ත්තුත් බල්ලෙක් වගේ සතෙක්ගත්තුොත් යාටත් අපිටත් දෙවියකුටත් මේ එකම රූපය එකම විදිහට පේනවාද එකම විදිහට පේන ඒ අයගෙන් වෙනස් වෙනවා ඒ වෙනස්සෙන්නේ මොකක් නිසාද අපි කියනවාවනම් තියන රූපම පේනවා කියලා මේ ඔක්කොට මේ සමාන ලෙසනමේද පෙන්න්න ඕනේ. රූපය කියනද එක හේතුවක් විතරයි මෙහ ප්‍රසාදය වෙනස් වෙනකොට පේන විදිහ වෙනස් කරගෙන තියෙනවා එ පේන විදිහ වෙනස් කරන්නට හේතු තුනක් උපකාර වෙනවා අවිද්‍යා කර්ම තන්හා කියන හේතුතුන. අද කර්මය වෙනස් වුනොත් ඊට පස්ස පේනදේ වෙනස් වෙනවා අද කර්මය කියෙන දේ වෙනස් වනොත් පේන විදිහ වස් වෙනවා ධහරණය කැටිකිව තර මික්ක තිස්ස කතාාවදී මිලක්කතිස්ස වැද්දට ඇතිවෙච්චි අකුසල චිත්තේ මොනතරම් බලවද්ද කියවනම් අර පැටවස් පැට වික්සමගේ මෝ දෙනක් ගාතනය කරනොය එවෙලා වෙදි අට මොනතරම් බලවත් අකුසල් චිත්තය කටගත්තද කියනවන එයාන්ට දිට්ට දම්ම වේදනීය විදිහටම එයාගේ කර්මය වෙනස් වුන ඒ කර්මයයි විපාක දුන්නයටට යගේ ිට්ට දම්ම වේදනීවිදයට එයාගේ යකුසල කර්මය නිසා යාට වතුර පයෙන් නැතුව ගිය අධිකතර පිපාසයක් දැනනො යායට වතුර පේන්නේනේ. පන්සලට ගිහිල්ල පැම්පිරුණු භාජන දිහා බලනකොටත් එයාට පැම්පිරුණු භාජනවල වතුර පේනින. වතුර පේනෙ නැතිවෙනකොට හාමුදුරුවන්ට බනින්න ගත්තා මේ හාමුරු කාල නිදය නොවිතරයි වරටිකක්වත් අඩුම පුරෝල තියන්න්නෑ කියලා හාමුදුරුවන්ට බින්න ගත්තා. හාමුදුරුව වෙල්ල බලනකොට අර කළවල වතුර පිරිල තියෙනවා ට පස්සේ හාමුදුරුව දැනගන්නවා ඒ කාන්තෙන් බලවත් අකු සලේක විපාකයක්. හාමුදුර අහනෝ ඔබ අද දවසදි මකද කරපු වැඩේ මකද කරපු කර්මය කියලා. ඉට පස්සේ ඔහ එදා දවසේ කරපු ක්‍රියාව කියයනවා. පස්සේ ඒනට හමුදුරුව ධර්මය පිළිබඳව පැදිලි කරල දෙනවා න තේ සිදුවීම දදිහා බලකොට බලන්න එතන සිද්ධව්නේ මකක්ද ප්‍රසාදය වෙනස්වීම විතරයි ඇයට පේන ලෝක වෙනස්ේන ප්‍රේත ලෝකෙක උත්පත්තිය ලබන කොට මහා ගංගාවක්ලඟට එගුල්ල ගියත්ඒ ගංගාාවත්න මහා ජලස්කන්දය පේන්නේ නෑ. ඇල්ලුවත් ස්පර්ශ වෙන්නේ නෑ ඇයි ප්‍රසාද රූපටික විතරයි වෙනස්සෙන් ඕනේ. අපි අද මේ ජීවත්වනව කියන තැනම පේන ප්‍රසාදය වෙනස් වන අපිට රූපේන වෙනස්වේ දෙේකටතනිද. ඒ වෙනස් කරන්න හේතුවන දේවල් තුනක් තමයි අවිද්‍යාව කර්මය තන්හාාව කියන හේතුරිික. ඒ හදාගත්ත හේතු ටික නිසා තමයි අද අපිට මේ රූපය ඇසුරු කරගෙන නැවත නැවත ඇහැ උපදවන්නේ දැන් ඉපදුනු දවසන්දල මැරෙනකම්ම අපිට ඇහැ උපදවන්නට යම් කිසි ශක්තියක් තියෙන්න්න ටෝන ඒ හිතන් ඒඒ රූපේ නැවත නැවත උපදවන්නේ අ ප්‍රතිසන්දිී ගත්ත කර්මය හිතයෙන කර්මජ ගතිය නිසාඒ කර්මජ ශක්තිය නිසා තමයි නැවත නැවත උපදවන්නේ කර්මයන් හටගන්න දෙයක් හැටියට නි දවල් ලපද වන්නමක් නිසාද කර්මයෙන් උපදෝනදේවල් චකු ප්‍රසාධය කියන කර්මයෙන් උපදවන දෙයක් එක අකයි අවිද්‍යා කර්ම තන්හා කියලා මේ හේතුනින් කතා කරන්න. එදට මේ හේතුතුනට විතරක් පුලුවන්කමක් නෑකට අවශ්‍යයි තවත් දෙයක් ඒතමයි වර්තමාන ආහාරයකයනදේ වර්තමාන ආරය එකනම අපි කණබුණන ආහාරය නිසාතියන ෝජාමය සාරය අවශ්‍යයි ඒ රූපමය ගතියක් අවශ්‍යයි මේ ප්‍රසාධය හදන් ඒටික උපයෝගි කරගෙන තමයි ඇහැ උපදින්න ඇැ උපදින්න හේතු හතරයි එතකොට අවිද්‍යා කරම තන්හා සහ ආහාර කියන වර්තමාන හේතුටික එතකොට රූපට තියෙන හේතුවමකද රූපයට තියෙන හේතුවත් අවිද්‍ය කරම තන්හා ආහාර කියන හේතුටිකමයි. ඇයි දැන් හිතන්නක දැ වටාපතම කදද කරපු අවිද්‍යාව ට මකද තිබුණ කර්ම ඒ එක මකද තිබුණු තන්හාාව එතන මකද තිබුණ ආහාරය ඒකට පෙන්නන්නේ තවිද්‍යා කර්ම තන්හා කියන ආහාර කියෙන හේතුටිකමයි. ඇහැට පෙන්න්නන හේතුටිකම රූපයට පෙන්නන්නට තියෙන හේතුව තමයි මේ යම්විදිහකටද ඇහැ සකස් වන්නේ ඒ විදිහට තමයිඒ ඇහට පෙන්න්නන්න රූපය තීරණය වෙන්නේ. ඒ නිසා තමයි ඒ රූපේටත් මේ හේතුටිකම දක්වන්නේ අවිද්‍යා කර්මතන්හා ආහාරකෙන හේතුටිකම රපය උපදින්න හේතුව විදියට අත්. නැතින මේසේ හැදුන අවිද්‍යාවෙන් මේසේ හැදුනෙ තන්හාාවෙන් කර්මයෙන් ආහාරයෙන් කියන එක කියන්න ඕන්නේ සානමේ අපි අම්විදිහකට දැහැ හදාගත්තය හදාගත්ත විදිහට තමයි ඒ රූපය අපිට ග්‍රහණය කරගන්නට පුළුවන්කම ලැබුණේ එනිසා කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ මටපේන වර්ණය මටපේන හැඩේම්මයි මේක තියන්න කියලා කෙන කෙනාගෙන් කෙන කෙනට වෙනස්වෙන්නට පුළුවන් කමතියනවා එ වෙනස් වෙන්නට පුළුවන් කමතියෙන්නේ ඇස ඇතිකල්හි රූපයත් රූපය ඇතිකල්හි ඇසත් හටගන්න බව නිසා දදුට බුදුරජාණන් වහන්සේ ඇහැරූපාදී ධර්ම පිළිබඳව දේශනා කළේ ඒවගේ මහ ගැඹුරු තැනකින් අරගෙන ගැඹුරු තැනකින් කියලකිව්ේඒ ඉතාම සියුම්නුවනින් තේරුන්ගන්නට වශ්‍ය හොඳට කල්පනා කල්ල බලලම අවබෝධ කරගන්නටවශ්‍ය තැනක් ඇස සහ රූපයහි ස්භාවේ. ලට ඇහැ අනිත්‍යයි කලකිවේ රූපය අනිත්‍යයි කලකිව්වේ මේ එක මොහොත්තක මේ ධර්ම දෙක උපදිනාවාඒ වගේ මොහොත්තක මේ ධර්ම දෙක බිඳියනවා. එක තමයි ඇහැ අනිත්‍යය රූපය අනිත්‍යයි කල කිවේ ඇහැට එක විට පැමිණි වර්ණ සටහනක් නැවත කවදාවත් අහ දකින්න පුළුවන්කමක් ඇත්තේ නෑ එක පාර වැටනු වර්ණ සටහනක් නැවත කවදාවත් අපිට හැට දකින්න පුුවන්කමක් ඇතන. හැබැයි එකපාරාපු වර්ණ සටහනක් නැවත කවදාවත් දකින්න පුළුවන්කමක් නැතිවනාට අපිට ඊයේ දැකපු එක අද දකින්න බෑදාද අද අපි යේ දැකපු එක අද දකිනවා අන්න ඒක තමයි අද අපි රැස්කරගන්න අවිද්‍යාව කියලා කියන්නේ මෝඩකම කියලා කියන්නේ රූපයේ යථාර්ථය තමයි කවදාවත් එකපාරක් දැකපු රූපය තවපාරක් දකින්න බැරි බම එක හරියට එක්කම ගගේ දෙපාරක්නන්න බෑවගේ එකමගගේ දෙපාරක්නන්න බෑන අප ආාපහූ බහිනකොටේ අරවතුරටික යම් ගඟක් නිසානං අපි වතුර ටිකක් නිසාන ගඟකිවේ ටිකාය නෑ.ඒවගේ අපි යම්රූපයක් නන් දැකේඒරූපයය දකින්න පුළුවන්කමක් ඇත්ත නෑ.ඒවනාට අපි මනසිං හැමවෙලාවකදිම ඇසුරු කරන්නේ මේ පැත්තේ ඇති කරගන්න නිමිත්තක්. ඒ නිමිත්ත ඇසුරු කරගන්න නිසා තමයි මීට කලින් තිබුණ රූපය අපට ආ අපපුහු දකින්න පුළුවන් කමතයෙන්. ගොල්ලොට මේ බණ පටන්ගත්ත වෙලාවෙ තිබුණු වටාපත මේ දිගටම දකින්න පුළුවන් කියලා හිතෙන්නේ නිසා තමයි එවනාට යතහරතය තමයි ඔගොල්ලොන්ට එක එකදිගට තිබීමක් කවදාවත් වෙන්නේ න අලුත්තෙන් රූපයක් වේන තැනක ඔගොලො හිතිං දැනගන්නවා හිතල කලින් දැක්ක වටාපත ඒක දැනගන්න කොට ැ දැනගැනීම කියන තැනින් විතරක් අපි නතර වෙන්න එක තමයි අපි වරදගන්න තැන ැ ගන්නවා කියන තැනින් විතරක් අපි නතර කරගන්නේ නෑ අපි දැනගන්න දේ ප්‍රක්ෂේපනය කරනවා බාහිර රූපේට මනසිං අපි ඒ ප්‍රක්ෂේපනය කරගන්නවා බාහිර රූපේට එතට අපිට පේනම ගල්ද. රූපය පැත්තේ තියෙනවා කියන එක. එනිසා තමයි එකම වටාපත අපිට දිගටම දකින්න පුළුවන් කම තියන්නේ. ඒකම වටාපත දකිනවා නෙමේ ඇත්තටම එකම වටාපතක් තියනෙනවා කියලා අපි මනසිං දැනගන්න එකයි සිද කරන්න රූපයයක් හටගෙන නිරුද්ධ වනවා එක තමයි යථාර්ථතය රූපය හටගෙන ඇස හටගෙන රූපය හටගෙන නිරුද්ධවන තැනක අපි වටාපත කියල යමක් පිළිබඳු අපි විඳිනවා. ඒ වටාපත කියලා යමක් විඳින එක කවදාවත් ලෝක තුළ යථහර්තය බවට පත් වනේ නැහැ වටාපත කියල එකක් මේ රූපෙති බිල ආවෙත් නෑ ඒවගේම අපිට එක විඳින්න පුළුවක්කමක් ඇතේ නැ රූපේ පැත් පිළි බඳව වටාපත කියලා අපි ඇතිකරගන්න හැඳිනීම දැනගැනීම අපි රූපේ පැත්තට දාලා රූපේ පැත්තේ තියන දෙයක් හැටියට බලනවා. බුදුරජාන් වහන්සේකට දේශනා කරන්නේ මනෝවිතර් කෙලියට දාන කියලා අනෝවිතර කෙලියට දාන කියලා එනි සාපිට කියෙන මනොවිතර්ගට අකුලෝගන්න කියලා. ඉබ්බෙක් තමන්ගේ කටුුවස්සට කකුල් අත පයි ටික අකුලගන්න වගේ මනෝවිතර් කකුලෝගන්න කියලා දවසක් ඉබ්බෙක් එනවා බදුරජාන් ුපමා කතාවක් දේශ කරනවා කුම් ෝපම සූත්‍රයේේදී ඉබබෙක් එනකොට නරියෙක් ඉස්සරහටයනවා නරිය කල්පනා කරනවා අදනං ඉබ්බගේ එළියට මොන්න මොන හෝ අංගයක් දැම්මුත් මම මේක කඩාගෙන කනවම තමයි කියලා එතකොට ඉබ කල්පනනා කරනවා නරිය ොදකිනකොට අදනං ඉතාගෙන නැතිම ාවක් කන්න මමනෙමෙයි එක කොට සක්ව එළියටදානි එබබ තමන්ගේ කටුවස්සට අතපය කකුල් හතර ක් කොමටික ඇතුළ අරගෙන හෙල්ලෙන්නැතු ඉන්නවා නරිය ඇවෙල්ල ළඟට වෙලා බලාගෙන ඉන්නවා ඉන්න ඉන්න එක කොටසක් හරි එලියට දායි කියලා ඉබ්බ නෙමේ එකක්ම කොටසක්වත්ත ීර්දම බලං ඉඳල ඉදල ඇති වෙලා නරියග අයන්න උදුර ජාණනාන්ස දේශනා කරනවා මේ උපමා කතාව කියලා මහනෙන්නේ කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝදහං ික්ුමනුව තක්කේ ඉබ්බ තමන්ගේ කටුව ඇතුළට අවයාව ටික අකුල ගත්ත වගේ මේ ශාසනයේ හික්මින කෙනාමකද්ද කරන්නේ සමෝදහම් බික්කු මනෝවිතක්කේ මනෝවිතර්ක ටික අකුලෝ ගන්නවා. මනොවිර්කටි ක එළියට දාන්න මන විතරකටික කොක්ම අකුල ගන්න. ඇයි මනොෝවිරක අපි අකුල ගන්නේ. මනෝවිතර්ක එලියට දානව කියන්නෙම නරයට අහුවෙනෝ වගේ මාරයට අහුුවෙනවා. මාරය කියල කියන්න කෙලෙස් මාරයට අපිව අහුුවෙනවා. එලියට දාාන කියන්නෙම කද. මෙහි ඇතිකරගන්න නිමිත් බාහිර රූපයට ප්‍රක්ෂේපනය කිරීම. එදට අපිට පේන රූපය එහෙම විදයක් විදිහට. දැන් ලෑලි කෑලිටිකක්, ලී කෑලිටික් ඇන කෑලිටිකක් නිසා අපිට මේසයක් පේනවානේ. අපිට මේ ෑලි කෑලිටිකක් ඇන කෑලිටිකක්, ලි කෑලිටික එකතුවක් අපිට මේසයක් විදිහට පේනෝ. මේසයක් විදිහට පේන තැනක, අපට අන්තිමටම සිද්ධ වෙලා තියෙනනම කද කියල බලන්නකෝ. මේසේ ලෑලි මේසේ ඇන සහ මේසේ කකුල් වෙලා හම්බෙල තියනවා. ලී කෑලි ටිකක් ලෑලි කෑලි ික් ඇනටිකක් නිසා මේසේ පේ නවා. එවනට අපිට මේසේ ලෑලි සහ මේසේ ඇන සහ මේේ කකුල්ල ඉදිහට තමයි හම්බෙල තියෙන්නේ. ඇත්තටම හේතුටික ඇතුළ කවදාවත් ලෑලි කෑල්ල මේ සෙත්නෙ මේේ ලී කෑලි ටිකක් මේ සිෙත්නේ ඇන කෑලි මේ සෙත්නෙම මේසේ නොවන්න ධර්මතා ටිකක් ඇති තැනක මේක කොයි කෑල්ලද මේස කියලා අපි හොයාගෙන ගියෝත් තෝගොල්ලුට මේක මේසේ වන කෑල්ලක් පෙන්න්න නෑ හැබැයි එහෙම මේසේ නොවන ටිකක් තියෙන තැනක අපිට අන්තිමේටම අපිට හම්බෙල තියනවා මේසේ ලෑලි සහ මේසේ යන සහ මේසේ කකුල් කියලා ඉටිගම හම්බෙල තියෙනවා ඕක තමයි සමස්තයක් විදිහට අප අද තියන ජීවිතය අපේ තියන මෝඩකම අවිද්‍යාව කියලා කිය අත්තට හොයාගෙන ගියොත්ේදේ පෙන්න්න පුළුවන්කමක් ලක අපි ජීවත් වෙන තැන පෙන්න්න පුළුවන් කමක් නෑ. ඒ යන්නේ අපි පවත්නා ධර්මය පිළිබඳ ධර්මතාව පිළිබඳව විශ්ලේෂණය කර ගෙන යනකොට අපිට හම්බෙන්නේ ඇහැ රූප චක්ක විඥාන වගේ ධර්මතා ටිකයක කවදාවත් පුද්ගලයක් නේ හැ හැයි දැන් අපිට හම්බිෙනෝ පුද්ගලයකුගේ පුද්ගලයකු දකින රූපමයාදී ලෙසතම අපිට ේදේවල් හම්බ වෙන්නේ. ඇයි අපිට එහෙම හම්බ වෙන්නේ අපි අ මෙහි ඇතිකරගත්ත මනෝ විතර්කය බාහිරට ප්‍රක්ෂේපනය කරන කමනිසා. දැ මේසේ කියන එක එක කොටසකටවත් අයිතිව තිබුණේ නැහැ. අයිතිව නොතබුණු තැනක අපි මේසේ හදාගත්ත වගේ, අපි මෙහි ඇතිකරගන්න දැනගැනීම, මේක වටාපතයි කියල ඔබ ඇතිකරගන්න දැනගැනීම, කවදධාවත් බාහිරට අයිති දෙයක් නෙමේ. හැබැයි ඒ දැනගැනීම, අපි හැමවෙලාවකතිම බාහිර තියන දෙයක් කියලා අපි මනසිං එලියට ප්‍රක්ෂේපනය කරනවා එලියට දාන දාල තමයි අපි රූපෙට කැමති වන්න අපි රූපට ආස කරන්නේ රූපෙත් එක් ගැටෙන් න විදියට මයිබි. එකද අපි රූපයේනිෙමන විදියට රූපය මම කැමති දෙයක් රූපය ම අකමැති දෙයක් රූපය වටින දෙයක් රූපය නොටින දෙයක්. ඇත්තටම රූපයස්භාව කැමතික් මැති වටින නොටන මුකත් තිබුණ. රූපට තිනදැති අකමැත්ති ස්වභාවේවා කිසිම දෙයක් ඇැත්තෙන හැ. එතට අන්න ඒ ගතිය නොදන්නකම නිසා තමයි ඒ මෝඩකම නිසා තමයි අපි ලෝක ජරාමරණ දුක විඳින්නේ. දැන් අපිට කෙනෙක් මැරෙනකොට කෙනෙක් ලෙඩවෙනකොට අපි ලෙඩවෙනකොට අප මැරෙනකොට අපේ ජීවිතයට දුක ගලාගෙන එනවා. ඒ දුක ගලාගෙන එනකොට අපඒ කියන ජරාමරණ දුක කියලා. ජරාමරණ දුකාපි විඳින්නේ මේ තියන මෝඩකම නිසා නැතින ලෝකෙ ඇත්තටම පවතින ස්භාවේමොකක්ද පවතින ස්භාවේ තමයි ජරාමරණ ධර්මයක් පවතිනෝ. ලෝක පවත්නා ස්භාවේ ජරාමරණ ධර්මයක් ජරාමරණ ධර්මයක් කියල කියන්නේ. ජරාමරණ ධර්මයක් කියල කියන්නේ දැන් මෙ කැලේ තියන ගස්කොළන් තන කොළ ගස් ඕන දෙයක් ඕන වෙලාව මැරිල යන්න පුුවන්කම තියන. නොලා ොද ැල්ලයන්න පුලන්ක තියන උගොල හිතන්න කොගලුන් ෙවත්ති තියෙන තන කො ගස් ඔගොලුන් ොද කියන පැ හැටි ඕනු වෙලාක මැරිලයන්න පුුවන් කම යෙනවා. ඔගොලන්ට දුකේනවාද ඒගැන දුකක්කෙන් න්නේනෑ. ඒතමයි මර ධර්මය කියලා කියන්නේ ලක හට ගත්ත දේවල් නැති වෙලලාෑන කියන එක මරණ ධරමයක්. එක ජරා ධර්මයක් ඒ දරමය දුක නැහ. දාරනේ තමයි දැ ඔගොල්ල කවරුත් මලගවල්ලට සහභාග වෙලා ඇති සම්බන්ධ වෙලා ඇති. හොඩක් ඒදවල්ලට මූන දෙනක කොට සහභාග වෙනකොට පොඩක් ඒ විශලේෂණය කරගන්න බලන්නකේ වෙලාවෙදි. ඒ කනත් එක්ක සමීපවම හිටපු අය විඳින දුක. ඒත් එක්ක ටිකක් දුරස්තව හිටපු අය විඳින දුක සහ ඒ පුද්ගලයක් පිළිබඳව නොදන්නාම කෙනෙක් විඳින දුක. මේ තුන් දෙෙන විදිින දුක එක සමානද සමාන නැහ මේ අසමානයි. අපි කියනවන කෙනෙක් මැරෙන නිසයි දුකයෙන්න කියල අඩුමතරම මැරෙනවා කියන එක දකිනයිටත් එක සමාන දුකක්ගේන්න නොව නැද. මැරණ න මැරෙන නිසා නම් දුකෙන්නේ මේ මැරණ එක නිසා දුක මේ අයටත් එක සමාන විදි හිටගේපේ. ට එහෙමගේ නෙනෑ. ඇයි. මරණ ධරමය තියන තැන මරණ දුක උද්දගන්න කෙන කෙන නිසා. තමන්ගේ හිත පැත්තේ නිමිති අ රූපය පැත්තට ප්‍රක්ෂේපනය කරන්න පුළුවන්න්නම් වැඩි පුර කෙනෙකොට එයාට දුකේන සම්භාවිතාවේ වැඩිවෙලා. ගැටෙන සම්භාවිතාවේ වැඩි වෙලා. එතකොට දැන් තමන්ගේ පැත්තෙන් මට මෙහෙම මෙහම කරපු මගත් මට මෙහෙම සලකපු මාත එක්ක මේ විදිහයට කටයුතු කරපු කෙනා කියලා තමන්ගේ පැත්තේ ඇති කරගන්න නිමිති ටිකක් තියෙනවනම් ඒ නිමිති ටිකාර මේ කෙනයියේ මැල තියන කියල එිය දානකොට මොකදවෙන්නේ මනසි තමඟි ජීවිතයට දුක ගලාගෙනනවා ඒක අපි කිය හිතන්න පුළුවන් පරිසරේ වැඩවෙනකොට දුක වැඩිුවෙනෝ කියලා. එදකොට ඇත්තටම දුක ගෙනල්ලතියෙන්නේ මරණ ධර්මේද එහම නැත්තිනම් මරණ ධර්මයක් පිළිබඳව ඇතිකරගත්ත වැරදි සංකල්පනාව ද අපට දුක ගෙනනල්ලතියන්නේ. අපිට දුක ගෙනල්ල තියෙන්නේ මරණ ධර්මය පිළිබඳව ඇතිකරගත්ත වැරදි සංකල්පනාව නිසා. වැරදි සංකල්පනාව නිසා තමයි මරණ ධරමය මරණ දුක බවට්ට පත් කරලා තියන. ජරා ධරමය ජරා දුක බවට පත් කරල තිය නේක් නිසා. අපි මෙහෙම දකිනකොටට මම කියලා මේ රූපය අල්ලගන්න ඕනං ඒ අල්ලගත්ත නැමැති රූපය දිරනවා කියලා පේනකොට අපිට දුකේ නවා. හැබැයි අපට හැටපේන රූපය ම කියලා හිතන මෝඩකම නැත්තං අපිට එතකොට මේ රූපයේ දිහා බලන්න කොට දුක කියනද එන්න හේතුන ුදුරජාණන්හන්සේ දේශනා කරන්නේ මෙන මේ හේතු නැති කරන්නට පුළුවන් ක්‍රමවේදයක්මසක වෙනත් දෙයක් නෙමෙයි. අපි නිවනට කියනවා අජරාමර නිවන කියලා ජරාමරණන තිනිවනක් කියලා. ජරාමරණ නැත්ත ඇයි ජරාමරණ පණවන්නට හේතු නැති නිසා. ඒ නිවන තුළ දිරීම් නැහැ මරණන ඇයි ඒෙනට මේ හටගත්ත ධර්මයෝ ඉතුර නැතුව නැතිවෙනවා කියන ලෝකයේ යාර්ථය අවබෝධ වෙලාතියන ය හාර්ථයේය තේරු ගන්නට පුලුවන්කම ලැබල තියෙනවා.ඒ අතහාර්තයේ ඒ විදිහට තේරුම් ගන්න කොට ලෝකෙ දුක්වෙන්නට තියෙන ඉඩකට තමයි මනිසුන්ගේ අයි වෙලා තියෙෙන. ඒ කෙනෙකුට කවදාවත් බනින්න පුළුවන්කමක් නෑ. බැනල දුකක් දෙන්න පුළුවන්කමක් ඇත්ති නෑ. ඇයි බැනල දුකක් දෙන්න බැරි. ශබ්දය සබ්දයක් විතරනං එතන කොහොමද බැනුමක් තියන්නේ එනිසා ධර්මය අවබෝධ කරගන්න කෙනකුට දුකක් දෙන්න පුළුවන්කමක් නෑ තව කෙකුට බැනලා. දැන් පාරයිණ මිනිස්සු දෙන්නේ කරන්්ඩුව වී ගිය කියලා ඔගොලුන්ගේ ජීවිත අපි දුකක් කෙනවා දේක ගැන. අපිට දුකක් ඇති වෙන්නේ. අපිට තරහක් ඇති වෙන්නත්තේ. හැබැ ඒ බනින්නේ මට කියලා හිතුනොත්හේම. ඒ වචනේප අල්ගත්ෙ මොදවෙන්නට අන්න දැන් දුකෙන්න්න හේතුටි තිය. වනන දුකෙන්න වචනය පිළිබඳව අප මනස පවත්වන විදිානූතම ඒ එක දුකගේ නවද නැතකේක තීරණය කරලා තියෙන. අන්න ඒවගේ ලෝකයේ අපිට දුකගේන්න පුළුවන් පැති සියල්ලක්ම ආවරණය කරලා අපිට මේ දේ නැති කරන්නට පුළුවන්කම තියෙන්නේ මේ ලෝකයේ අර පවත්නා යථහාාර්ථය පිළිබඳව නුවනින් අවබෝධ කරගන්නා කෙනෙකුට. ඒ අවබොහෝ ද් ඥාණය තිබුණොත් පමණයි, ජරාමර් සංඛ්‍යාත නිවන කියනදේ ලබාගන්නවා කියන දේ කියන්නට සුදුසු කමතියෙන්නේ. ඒදේ ලබන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ අපි ලෝකය ඇසුරු කරන තැන ලෝකය ඇසුරු කරන විදිය පිළිබඳව අපි හොඳ නුවනක් පවත්වා නැත්තා. ලෝකෙ ඇසුරු කරනවා කියන තැන අපි හිතාගෙන ඉන්නේ තිබුණ ලෝකෙක ඉපදදිලා ලෝකෙ තියනකොට අපි ජීවත් වෙලා ලෝකෙ තියනකොට අපි මැරිලයනවා කියන තැනක තමයි අපි හැමෝම ඉන්නේ හැබැයි ඇත්තම කතාව තමයි අපි බලනකොට ලෝකෙ පේනවා එවගේ අපි පෙනීම නැතිවෙනකොට පේන ලෝකේ නැති වෙලේනවා. එමන වෙන්න ඕන රූපය කියන ද හටගත්ත රූපේ තුරු ැතුව නැති වෙනවා කිය කියනවා නන්න. ඔගොලො දැක්කපු ලෝකය අපහු තියන්න පුළුවන්ද. මෙහෙමැහොත් ඔගොල ගෙදර ඉන්දල එන්න ඇති. ෙදර ඉදල්ලලා ආපු ගෙදරට අප හෝගුලන්ට යන්න පුළුවන්කම තියෙනවාද. ආපු ගෙදරට ඔගුල්ලන්ට කවදාවත් යන්න පුළුවන්කම ඇත්ති නැහැ. ආපු ගෙදරට තියනවාවද කිය හුවොත් අන්තිමේටම දැක්කපු ගෙදර තියෙනවොද කිය හොත් කවදාවත් ඒ රූපයයි දකින්න පුළුවන්කමක් ඇත්ත නැහ. ඒක දකින්න පුළුවන් දකින්න පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව නිසා මිසක වෙනදයක් ද නිසා නෙමෙයි. අපි ආපහු දකිනකොට පිහිතන අන්තිමේටම දැකපු ගෙදර තමයි මෙතන තියෙන්න්නේ කියලා. ඒ හිතන එක නිසා තමයි ඔය ගෙදර වනාසවෙන කොට කැඩනකොට බිඳන කොට අපිට දුක්වෙන්න වෙන්නේ ඔකොහොට පවත්වගන්න අපිට දුක්වෙන්න වෙන්නේ හැමදේම තියන ගෙදර එලිය තියෙන නිසා. යම් කිසි කෙනෙකොට රූපය තුළ තියන ගෙදරක් හම්බවෙන් නැත්තං ය කැඩිල බිඳිල නැති වෙල විනාහස වෙලා ගියත් එයට දුකගෙන්න්න හේතුවක් ඇත්තිනෑ දුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ අපි එතනට යන්නේ කොහොමද එතනට පත්වෙන්නේ කොහොමද කියන දල් අපිට අවබෝධ කරගන්න විදිහට තමයි දේශනා කළ ඒකට තමයි අනිත්‍යතාවය කකිවේ දුක්කතාවේ කකිවේ අනාත්මතාවය කියලකිවෙ මේ අවබෝධ කරගන්නට ඕන කුණුත්තුනයි තමයි අනිච්ච දුක්ख අනත්ත කියල කියන මේ ධර්මතාතුනයි අපිට මනසිකාර පැවැත්වේ යුත්තේ නවත නවත හිතන්න තියන්නේ කුණුත්තුයි අනිච්ච දුක්ඛ අනත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන පිබඳවතම අප නවත නැවත හිතන්න ඕනේ නැවත නැවත්ත අපි කරුණු පවත්වන්නට අවශ්‍ය වෙන්නේ. ඒ තමයි ලෝකතියන යථාර්ථය ඒ අනිත්‍යතාවේ තමයි අපි ද නුවනින් ප්‍රතිවේද කරන්න ටෝනිේ අනිත්‍යයි කියල කියන්නෙමු කක්ද ඇහැ හටගෙන නැතිවෙන රූපය හටගෙන් නැතිවෙන කන හටගෙන නැතිවෙන සද්දය හටගෙන නැතිවෙනඒවගේ හිත ඒ තැන හටගෙන නැතිවෙන කියලා දකින දර්ශනය අපි දැක්ක යුතු වෙන්නේ බාහිරව වෙනම ලෝකයක් උපද්දගෙන නෙමෙයි අප එක දැක්ක යුතු වෙන්නේ මේ මේ හැම මොහොත්තකම තමන්තුළ විද්‍යමාන වනස්භාවයක් විදිහයට ඔබට දැන් ඇහට රූපයක් පේන තැනක ඔබ මේ නුවන පවත්වන්නට තරම් දක්ෂයෙක් බවට පත්වන්න ටෝඩ. ඇහට රූපය පේන තැනක සිද්ධවන්නේ මෙහම දෙයක්ක කියන නුවන පත්වන්නට රම් දක්ෂයක් වන්නටෝ. ඒ නුවන පවත්වන්නේ යම් පමණකටද එක අවබෝධ කරන ප්‍රතිශතය පමණකට තමයි තියන්නේ. හිතන් නැති කෙනෙකුට එකට කියන අනුපස්සනා කියලා අනුපස්සති කියන්නේ නැවත නැවත පුනපුනාා නුවනින් දකිනෝ කියෙනක. විත් නැවත නවත පුනපුනාා නොදකින කෙනෙකුට එක දකින්න පුළුවන් කමක් ඇති හැ. හැබැයි නවත නවත පුනපුුණනා පිළිබඳව මනසිකාරය කරන කෙනෙකුට තමයි මේ දෙකා අතර තියෙන මේ දුරස්ථ භාව අතේරුම් ගන්න පුළුවන් කම තියනීමමක්ද යථහාර්ථය තේරුම් ගැනීම අතර තියෙන දුරස්ථභාවේ. දැන් අපිට ඇහැට පෙනලා වටාපත වූ රූපයක් තියෙනව කියලා දැනගෙන ටිකවෙලාවා ගාට පස්ස තමයි අපි නුවන උදන්න පුළුවන්කම තියෙන්නේ මෙතන සිද්ධ වනේ මෙහම ධර්මතාවයක් කියලා. ඒක තමයි සාමාන්‍යස්භාවේ. රහතන් වහන්ේ නමකගේ පවත්නා නුවන කියලා කියන්නේ මේක හටගෙන නිරුද්ධ වනාට පස්සේ, පිළිබඳව නුවන පවත්වන්න දක්ෂායඋන් වහන්සේ මෙතන මේ නිරෝධයයි මෙතැන හටගෙන නිරුද්ධ වනා කියන එක ගැන නුවන පවත්තන්න පුළුවන් උන්නහන්සට අපිට ඒක පුළුවන්කමක් නැහැ අපිට පේන්නේ හටගන්න නිරුද්ධ වනාට පස්සේ වටාපත කියලා දැනගෙන එක තියෙනවා කියලා වැරදියට හිතලා දැන් අපිට පුළුවන් මේ සිද්ධ වන සිදුවීම පිළිබඳව මනසිකාරය කරන එක තමයි අනිත්‍ය පැත්තෙන් අපි කරන්න.ඒහම කරනකොට අපි මුලින් මුලින් මේක හිතන්න ගන්නකොට ටික් අමාරුවවා. ට සමහරවෙලට අපිට මේ ගැන හොඳට ල්පනා කරන්න වෙන විනාඩි පහත්දායක් පහළවක් විස්සක් මේක ය අපිට හොඳට නුවන පවත්තන්න සිද්ධ වේ. හැබයි මේක හිතට පුරදු කරන්න ගත්තාහම ඔබටම තේරුම් ගන්න පුුවන් දැන් ගොඩක් හිතන්න ඕන්න දෙවනි පෙවරටයනකොට ඔබට දැන් අර නුවනින් මේක දිහා බලගන්න පුුවන්. මේදකාතර තින පරත්තරේ ටිකෙන්ටික අඩු කරගන්න පුුවන් අමතිෙනවා. ඊට පස්සේ මේ දෙකාාතර කිසිම පරතරයක් නැතුව බ දැකල්ලා හිතිං දැනගෙන ඉවරවෙන කොට ඔබට නුවනෝ පත්දන්න පුළුවන් දැකපුදේ හටගෙනතනම ඉතුරනැතු නිරුද්දනා දැනගත්තදේ හටගෙන තුරනැතු නැත්වෙනක්ක. ය එපා එක කියන මේ ඩිමසිාවගේක් හැතිල මේ මොක්ද කියල මේ මතක නැතිවෙලගේ හිල්ල කියනක නෙමේ දකිනදේ පිළිබඳ දැනගැනීම හිනෙමේ වරද තිබුණේ දකිනදදේ දැකේ මාත්‍රයෙන් ඉවරයි කියන එක දන්නත් නැහැ දැනගන්නති දැනගැනම් මාත්‍රයක් මමණයි කියන එක දන්නත්න. එනිසා මේ දෙකම එකයි කියන තැන තමයි මෝඩකම තිබුණේ මේ දෙකම එකයි කියල ගන්නකම ඇතුළේ තමයි අවිද්‍යාව තිබුණේ දැන් නැතිවෙල යන්නේ අවිද්‍යාව මෝඩකමිසක වෙනද දෙයක් නෙම තකට මේ දෙකම එකයි කියල හිතන මෝඩකම නැතිල යනවා හැබයි දැනගන්න බැරිවෙලනෑ. එනිසා රහතන් වහන්සේටත් ඕවන් තරම් දෙයක් හිබඳව දැනගන්න පුලුවන් කම තියෙනවා හැබැයි ඒදේ දැනගත්තයි කියලා දැනගත්තද තියෙනවා කියල ගන්න මෝඩකමමුන් වහන්ේට න තියෙන ප්‍රශ්න මයි දැනගත්තයේ රූප පැත්තේ පේනවා කියලා අපි ඉතුරු කරනකමු එකට කියන අපි නිමිති ඉතුරු කරනවා කියලා නිමිට ඉතුරු කරනවා එකට අපි තව පැත්තකින් කියනවා භවය කියලා භවේ භවය ඉතුරු කරනවා කියලා කියනවා භවය ආශ්‍රවයක් කියලා කියන්නේ ඒ නිසා තම මේ ඇති බවට අපි පුරුදු කරගත්ත සංඥාවක් අපි ඉතුරු කරලා තියනවා එතවට බාහිර ආයතනටික අපිට පේනවා තියනවා කියලා ඒනිසා තම අපිට ලෝකෙ තියන්නේ දකින්න පුළුවන් ලෝකයහන්න පුළුවන් ලෝකෙ විඳන්න පුළුවන්දේවල් තියනවා කියන එක පිළිබඳ අපිට නනිමිති යෙන මේ ලෝකය ගැන නිමිති තියනය නිසා. මේටික නැත්තම්මකදද වෙන්නේ. ලෝකෙ නෑ. මේටික නැත්තං ලෝකේ නෑ. එනිසාකර බුදුරජාන්ස පාවිච්ික නොවචනයක් ලෝක නිරෝධය කියලා. ලෝකයේ නිරුද්ධ කිරීම. ලෝකේ නිරුද්ධ කිරීම කිය කියන්නේ මේ බෞ්්‍යක්ක ය විස් කිීම කිය ෝ බෞ්තිික නැතිවල නවා කියනක පිබඳව වන්නේ මේ. ඒක පවතිනවායයිඉගත්ත වැරදි දෘෂ්ටිය නැතිවෙල ගිහිල්ලා. ඒ පවතිනවායයි ගත්ත වැරදි දෘෂ්ටිය දුරවෙල නං දැන් ඒ පිළිබඳව ඇ පවතිනවායයි ගන්න පුළුවන් මක් එයාට ඇත්ේ නැෑයා දකිනවා හටගෙන ඉතුරුනැතු ැතිවෙන බව. ඇහැරූපාද ධර්මය හටගෙන ඉතුරනැතුව නැතිවෙන බව දකින. කන සද්ධාදී ධර්මෝ හටගෙන ඉතුර නැත්තුව නැතිවෙන බව දකින. ඒ ඒ මොහොත්තට හටගෙන නැතිවෙන ධර්මතාව දකින නිසා.ඒ කිසිම තැනක, අවතිනවා ය යමක් ගන්නට පන්නේ නෑ. එනිසා එතනින් මිදෙන්න්නට පුළුවන්කම තියෙනවා ඒ උත්තරීතර ඥාන දර්ශනය නිසා ඒ උත්තරීතර අවබෝධය නිසා. අපි උත්සහවත්වන්නට ඕනේ ඒ අවබෝධය කරා කෙමෙන්කෙමෙන් යන්නේ කොහොමද කියන එක පිළිබඳව දකින්නට. අවබෝධය කරා අපිට ලංවෙන්න කොහොමද කිය එක දකින්නට එක තමයි මාර්ගය කියල කියන්නේ මත්නති එක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. එතට අපි යායුත්තු තැන ඒ අවබෝධය ඒ අවබෝධය සාධනය කරගන්නට ඒ සාක්ෂාත් කරගන්න එක දකින්න අපි යන්න අවශ්‍ය ක්‍රමයක්ත්තියන අප ජීවිතය එතැනට යන්නට හැඩගස්වාගත යුතු ක්‍රමයක් තියනවා. ඒක තමයි ප්‍රතිපදාව බවට පත්වෙන්නේ. එකතුකට ඒ ප්‍රතිපදාව පිළිබඳව අපට කතා කරනකොට. අපි ඔය කතා කලේ අපි මනසිකාරය පැවැත්විය යුතු ප්‍රදේශය පිළිබඳව විතරයි. අපිට හාත් පස තව වෙනස් කරගන්න ගොඩක් දේවල් තිය නොකද. එට එක පාර පුළුවන් කමක් ඇත්තෙ නැහැ ඔය ටික කිව්ව කියලා මේ එක පාර ඔොතෙන්ට පත්වෙන්න්න පුළුවන්කමක් ඇත්ත නෑ. ලෝක සභාාවේතමයි බුදුරජා දේ කරන ිත් ේ දිත්ට මත්තම් භවිස්තති සුතේ සුතු මත්තම් භවිස්සත තේ තු මත්තම් භවිස්සති වි ාත වි ්‍යාතමත්තන් විවසති. ඕක ලෝක පවත්නා ධර්මය සහ ඒ ධර්මය පිළිබඳු අවබෝධ කරගන්න ඥානය. එතකට දිත්තේ දිිට මත්තම් භවිස්සති කියලගෙන දකීම දකීම මතරය ඉවරවෙනවා කිය දකිනකම. සුතේ සුතුමත්තම් භවිවත කෙක වැසීම මැසම් මාත්‍රයෙන් පමණක්ම ඉවරයි කියන එක. මුතේ මොතමත්තන් කියන විඳීම විඳීම මාත්‍රයෙන් ඉවරයි කෙනෙක ගැන විඳීම කෙල කියන්නේ දිවට රස නාසේයට ගඳු සුදසාහ කයිට ස්පර්ෂ විදිහට ලැබෙන විඳීම. ඊට පස්සේ විං්ඥාතයේය විඥාතමත්තන් කෙලක කියන්නේ දැන ගැනීම දැනගැීම මාත්‍රයක්කින් පමණක්ම අවසංගෙන කියනක්. දුට මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය තමයි ඒ මොහොතේ හටගෙන ඒ මහොතේ නැතිවෙන කම එක පාර දැනගත්තදයක් ආයදැනගන්න බැහැ අලුත්තෙෙන් ඒ දේ පිළිබඳව උපදිනකම නිසාත් අලුත්තෙන් දැන ගැනීමක් උපදින්නේ කලින් තිබුණු එක නෙමයි මේ විදිහට හටගෙන නිරුද්ධ වන ස්වභාවයක් තමයි පවතින්නේ. ආශ්‍රව කියල කියන්නේ මේ පවත්තින්න නිරුද්ධවීම නොදන්නාකම නිසා එකම දේවල්ටිකක් තියෙනවා කියල වැරදි විදිහයට හිතාගෙන ඉන්නකම. එකහරි පාර යන වාහනයක් පෙනවගේදැෙන් පාරය යනවාහනයක් කවදාවත් දක් ඉන්න බැහැනි ඇහැට පේන අපි ගත්තොත් එක රප රූපයක් එක රූප සටහනක් විතරයි එක රූප සටහනක් පේන තැනක තමයි අපි හිතන්නේ පාර වාහනයක් යනෝ කියෙලෙකමවස්තු තැන් දෙක තියෙන පුළුවන්කමක් ඇහැට වාහනයේ යනවා කියන එක පේන්නේෙ නැහැ අපිට තැන් දෙක පේනකොට අපිහිත්තනම් මෙතන තියෙනෙම මෙතෙන්ට ඇවිල්ල තියෙනවා කියලා එතකොට අපිට පාර යන වාහනයක් පේනවා තමයි අපි ඒ විදිහට තමයි අප අවිද්‍යාවෙන් ගෝචර කරගන්න හැ වෙලාවක දිම බුදුරජාන්සේ පාවිච්චි කරයි වගේ දෙවල්ලට චලන චිත්‍ර කියලා. සෙලවෙන චිත්‍රයක් කියලා. අතපයි උත්සන කිය හෙලවෙන චිත්‍රයක් විතරයි කවදාවත් අත උත්සනවා කියන එක අපට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි අපි දකිින් එක වෙලාව එක තැනක තියෙන දෙයක් විතරයි හැබයි අපි අත එසවීම කියලදයක් අප දැනගෙන තියෙන පුදගලයකු ිතවායි සජීවී කියල හිතන්නේ කතාබස් කරන ඇවිදදිනවා රියව් පැත්ම කරන ිනිසාිතනවා සජීවි කියල් හැබයි ඇහැට පේන එක මහොතක ටෙක චිත්‍රමාත්‍රයක් විතරයිසිවුම ගත්තා මේ චිත්‍රය අපි විශ්ලේෂයෙන් කළලා දැනගන්නවා ඉට පස්සේ ආපහු ඒ බාහිර තියනවා කියලා හිතලා අතර අතාරරිනවා ආය දෙයක් පේනවා ආය පේනකොට අපි මනසිං තමල්ල තියන නිිට ගල්පල බලනකොට කලින් තිබේෙමයි ඉඩ වඩ පොඩ්ඩක් කඩින් කිය හිතනවා ඉට ප අපි අතෝ න කියනක පේ. ඇත්තන අපිට හැට පෙනනිලා නෙමේඒක පි හිතතිං දැනගෙන තියෙනවා බද්ගලයක්කත් සෙව්වායි කියලා එක හැට දකින්න පුළුවන් කමලැබිල නෑ. එනිසා අපි ලෝකේ දකිනවා කියලා හිතන දේ අතහර්තය එන මේක ඇතුලේ කොටස්සලට කඩන්න වෙනවා අපි දකිනදේත් ඇහෙනදත් විදිනදේ දැනගන්න දත් කිය කොටස්සල්ට කඩන්නවවා. කඩලා බලන කොට විද්‍යමාන වෙනදේ තමයි දකීම කියනද ඒ ොහොත්තේ හටගෙන නැතිවෙනවා කියනද. ඇහම කියදේ මොත්තේ සබ්දය කියනදේ හටග නැතිවෙනවා කියෙනක්. අවදාවත් ඒදේ නැවත උපදින්නේ නෑක කියන එක ඒකට බුදුරජාන්ශ පාවිච්චි කරන දේ තමයි අහුත්වා සම්භූතන් හොත්වා නභවිස්සතී කියලා අහුත්වා සම්බහෝතන් කියල කියන පෙර නොතිබී හටගන්න හොත්වා නභවිස්සතී කිය කියන වර්තමානයේ වී අනාගතයට පවතින්නේ නෑ කියන එක පෙර නොතිබී හටගන්නවා වර්තමානය හටගත්තදේ අනාගතයට නොතිබී නැති වෙලයන එක තමයි සභාවේ ඇහත්තහෙමයි රූපයක්ත්තහෙමයි කනැහෙමයි සබ්දයහෙමයි එක අතීත නොතිබීම ටත් ඉතුර නැත්තුව මේ එක නැතිවෙල ගහිල්ල ආනගතයේ ඉතුරේ ලනෑ. එතුට මෙන්න මෙහෙම පවතින්න ක්ෂණික්කව සිදුවන ධර්මතාවයක් පිළිබඳ ඔබෝධ කරගන්න යනකොට අපිට තියන බරපත්තලම ගැටලුව තමයි ආස්ශ්‍රෝ දරම. ආශ්‍රෝ කියල කියන්නේ ආශරෝ කියල කියන්නේ අපි මනසිං ඇති කරගත්ත පුරුදු සමුදායක් තියෙන. පි හිතිම පුරදු කරපු විදිහක් තියෙනවා එතකොට මේ ආශ්‍රෝව බෙදනවා කාමාසෝ භවාසව දිට්හාසව අවිද්‍යාසෝ කියල ප්‍රධාන ආශ්‍රෝකට සාතරකට එකෙන් කාමාසව කියල කියනවා කාම ආශ්‍රවය කාමාශ්‍රවය කියල කියන්නේ අපිට හිතේ ඇතිවෙන කැමැත්ත අපි දකිනවා රූපය පැත්ති තියෙනවා කියලා හිතේ ඇති වෙන කැමැත්ත රූපේ පැත්ති තියෙන දී කියලා එසා තමයි අපිට සතුට ඇති කරලීම සඳහා ඒ කැමැත්ත තියෙන රූපයම අපිට දකින අවශ්‍ය වෙන්නේ බඳ වූ රූප දකිනකොටම අපිට කැමැත් උපදදිනවා අපි කැමැත්ත උපදින දේ නැත දකිනවා රූපය පැත්ති තියන කියලා සබ්දය අහනකොට කැමැත්ත උපදිනවා අපි කැමැත්ත දකින සබ්දය තියන දේ කියල එනිසා එබඳ වූම ශබ්ද අපිට වශයනවා ඒ සතුට පදගන්න එනිසා තමයි අපි හොඳ රූප හොයන්න හොඳ සබ්ද හොයන්න සිින්දුගේී තාද දේවල් වලට අපි කැත්ති වෙන්නේ විදියට තයි එතවට එක යතහර්ථයනෙම ආශ්‍රවයක් අපි හිත්තිින් පුරුදු කරගත්ත දෙයක් ඒ පුරුදු කරගත්ත විදිහට අනුව තමයි අපි ඒක විඳින්න පුුවන්කම යෙන.ඒ පුරුද්ධ වෙනස්සන්න පුළුවන් කම තියෙනවා කියෙන කෙනාට දැන් කාමාස්ත්‍රවය කියන දේ වෙනස්සෙන්න්න පුළුවන් කම තියනවා. ඒවල්ට ඇටින් යන තව ආශරෝ තට්ටු වෙනම තියනවා. හැබයි කැමැත්ත කියන දේති වෙන විශේෂත්වය තමයි කැමැත්ත කියන දේ තියනදේ තමයි අපි දකිනවාද රූප ශබ් ගන්දරස් පර්ෂටිකේ මේටික තියෙනවා කියලා. එට මෙන්නට මේ පුරුද්ත තමයි අපිනැතිකරගන්න ඕන අපි හිතන්න පුරුද්දු වෙලා එකට කියෙන අනන්ත සසරකින්දල අපි හිත පුරදුගල්ල තියෙනවා එක පැත්තකට ඒ පැත්ත තමයි මේ රූපය පැත්ති මේ දේවල් තියෙනවා කියලා හිතනකම් එක කාමාශ්‍රවය භවාස්ශ්‍රවය කියල කියනවා භව කියල කියෙන භවතීති බවෝ විද්‍යමානයි තියෙනවා කියලා ගන්නකම ඇහට රූපය ගැටන රූපය ගැටුනහම අපි හිතින් දැනගන්නන්නේ තියෙන රූපය කියලා. එනට රූපය ඇත්තටම ඇ සමුවට ආාවයක විතරණය කළේ එතන හැට දෙයක්ඒක කළේ නෑන ඒ රූපය එතන මහටගෙන නැතිවලේ නොනේ එරට අපි නැතිවීම පිළිබඳව දකින්න අපි හිතනවා පෙනු රූපේ එලිය තියනවා කියල නිසාතම අපිට මේ වස්තු තියනවා කියලාග එතුවට මේ තියෙනවා කියනකමත් එක ආශ්‍රවයක් එකට කියන භව ආශ්‍රවය කියලා භව ආශ්‍රවේ එට දැන් අපිට ලෝකෙ කැමැත්තත් තියෙනවා රූපේ පැත්තේ අප කැත්තු උපදවන ගතියක් තියෙනවා කැමැත්තු උපදවන ගතිය විතරක් නෙමෙයි අපිට කැමැත්තු උපදවනාදී දේවල් එලිය තියනවා කියන බවත් තියෙනවා කැමැත් උපදවන රපාදී දේවල් එලියේ තියනවා කියන බවත් තියන අපඒකට කියනවා බව ආශ්‍රවය කියලා එතකොට මේක උපදවන්නට විද්‍යාවත් හේතුවක් වෙන දිට්ටිය කියන එක වෙනවා අපි කතා කරන්නට ඕන දෙයක් නමුත් දැනට ආශ්‍රව කියන තැනින් අල්ල ගන්නක අපි පුරදු කරල තියෙන විදිහ හිතට එදට මේ ගොඩක් අපි හිතට පුරුදු කරලා තියෙන දේ අපිට පුළුවන්කමක් නැහැ එක පාර කඩල අයිංකලදාන්න මේ එක පාර කඩලා අයිංකරන බෑ අයිකරන්න පුළුවන් ඉන්න ඔයායට කියන තිික්ක පන් පුද්ගලියෝ කියලා ටික්ක පඥ දගලෝ කියලා කියන ගටි තඥ් පුදගලයෝ කියලත් කියන තිීක්ෂණ ප්‍රඥ ඇති පුදගලි අයට එහම ඉක්මට දකින්න පුළුවන්කම තියන හේතුව තමයි ඒ අය සසරෙ ගොඩක් පුරුදු කරලා තියෙනවා මේ මේක යථාර්ථය මේ විදිහයි කියනද දකින්න සසරේ ගොඩක් පුරුදු කරලා තියෙනවා ඒ පුරුද්ධ නිසා මේ වචන මාත්‍රයක් අද ලැබුණහම ඒයට බොහොම ඉක්මනින් මේ අවබෝධ කරගන්න පුළුවන් කම තියෙනවා එහෙම අවබෝධ කරගත්තායි හිටිය ඇතුවට හැම අයට මෙහෙම පුළුවන් කමක් ඇත්තේ නෑ අනිත්යට සිද්ධය නමනනා කරන්න ඒ ප්‍රායෝගිකෝ පුහුණු කරන්න සිද්ධ වෙනවා. එක ප්‍රයෝගිකෝ පුහුණු කරන්න සිද්ව වෙන දැන් අපට ඒ නිසා අවශ්‍යයි පුහුණුවක් ජීවිතයට මේයථර්ථය තේරුම්ගන්න. මේක පුහුණුව කියලා කියනකොට අපිට මේ පුහුණුව සිද්ධ කරගන්නට අපේ ජීවිතේ හැම පැත්තකින් අපි ආවරණය කරගන්නට අවශ්‍යයි හැම පැත්තකින් අපි ආවරණය කර ගන්නටවශ්‍යයි බුදුරජාණන් වහන්සේ භාවනාව ගැන කතා කරනකට ගොඩා පැතිකඩවල් අපට පෙන්න්නවා කොහොමද අපි මේ ඉලක්ය සාධනය කරගන්නට යන්න කියලා. මේලක්කේ සාධනක කරන්න යන්න කොහමද කියක ගැන ගොඩක් පැතිකඩවල් ලිින් අපි පෙන්න්නනොකද අපිට ඒක් වෙලාවට හිත්තට ඇතිවන සංකල්පක විදිහ ඇතකට මේ දේවල් ලොක්කොම පරාජයේයට පත් කරල් තම අපිට යන්න වෙන්න ඇට ඇලීමක් ඇතිවෙන තැනක හිතන විහට නෙමේ අපි ගැටීමක් ඇතිවෙන තනකදදි කල්පනා කරන්නට ඕන. දැන් හිතේ උත්සන්න මට්ටමකද උත්සන්න මට්ටමක් කියලකිවවෙ දැන් අපිට බාහිර තියෙනවා මයි කියලා දැඩිවම හිතෙන් ඇලිලා ඒමත් වැටිලා ඉන්නකොට අපිට පුළුවන්කමක්නේ අර යථාර්ථයේ තේරුම් ගන්න එදකොට ඉන්න මට්ටමටික කඩුුවවෙන්න ඕන. දෑර එක වෙලාවක බුදුරජාණාන්ස වැඩ ඉන්න තැනක ටාපු මනුස්සෙක් බඩගින්න ඉන්නකොට රජන් වහන්සේ ඉසල්ල කියනවන මේ කියෙනට කෑමටිකක් දීල ඉන්න කියලා. ඉස්සෙල්ලා ඇ කෑමටිකක් දීල ඉන්න කකෙන එයාගේ මනස්සේ යාට දැන් ඊට වඩා ප්‍රශ්නයක් තියනවා බඩගින්න තියෙනවා ය බනහන්නාවට යා බඩගින් ඉන්න කෙනෙක් එකෙදටේ බඩගන්න වැඩිුවෙනකොට ට ඊට වඩා ප්‍රශ්නයකට උත්තරයක්ටම යා හොයන්න ඕන වෙලා තියෙන්නේ. එතකොට එයාට මේටි කිව් කිය මේ ගැඹුරු සියුම් කාරණාවට හිත කියයලා ඒ ඔස්ේ මනසාරගෙනනවා කියන ද වෙන්නන්නේ ගේ යම්කිසි මට්ටමකින් අපට හිතට බලපාන වෙන මට්ටමක්තියනවා න ඉස්සල්ල සිද්ධ වෙන ඒක ඔප මට්ටම් කරල ඉන්න ඒක නැති කරලා ඉන්න සිද්ධ වෙනවා. අන්න ඒනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන භාවනාව කියනදේ කොටස් දෙකකට බෙදලා එකක් තමයි සමතය අනිත් එක තමයි විපස්සනා. සමත භාවනා සහ විපස්සනා භාවනා. සමතය තුළින් කරන්නමකක්ද රාග විරාග චේතෝ මුක්ති ඇති කරන ාගවිරාග චේතව මුක්තිය කියල කියන්නේ හිතේ තියන අර රළු කෙලෙස් මට්ටම් ටික අඩුකරලදානක තමයි සමතේතුලින් කරන්නේ. හිත විසිරිල තියෙනකම අඩුකරලදානක. හිතේ විසරීම අඩුවෙනකොට තමයි සමහිතෝ භික්වේ යථ භහතම් පජානාති අපට යතාර්තය තේරුම් ගන්න පුළන්කම තියෙන කිය අර සියුම් ධර්ම කරනු අපිට අවබෝධ කරගන්න තේරුම් ගන්න හැකියාව ලබෙන්න ඇයි. තොට හිත නිශ්චල තියනකොට දැක. උපමාවක් දේශනා කරන බදුරජන්ාන්ස දැන් යම්කිසි වතුරක් නිතර නිතර කැලතෙනකොට. මේක කැලති කැලති තියනකොට මේක අඩිය අපිට ලේසියන් දකින්න පුුවන්ට. මේක අඩිය දකින එක ලේසිනෑ. ඇතුළ තියෙන දේවල් දකින්න අමාරුයි. එතට මේ කැලතිීම නැතිවෙල ගිහිල්ලක නිශ්චලවූ නොත්. ඇතුලට තියනදේවල් පහසුවෙන් දකින්න පුල. ඒවගේ තමයි මේ මනසත් මේක නැවත්ත නැවත්ත කැලතිෙනෝ වගේ එක කරමුණුවල එකක ඇලීම් ගැටීම්වලින් උත්සන්න වෙලාන මේක අතහර්ථය දකිනෝ කියනදේ කරන්න බෑ නිසා අපි කරන්නට ඕන මේ උත්සන්න වෙච්චිකම අඩු කරගන්නට ඕනි අන්න ඒකට අපිට පෙන්නවා භාවනාව එතොටඒ භාවනාවදි සමතයෙක් තුළින් කරන්නේ අ අරමුණුවල එහට මෙහිට ගොඩක් විසිරිලා කැල්ලතිල තියෙනකම අඩුකලදානක ඒක සමතය තුළින් අපිට කරන්නේ හිතේ තියෙන වැඩිටික උපමට්ටම් කර දැමීම අසුබේතුලින් රාග යට පත් කරනවා මෛත්‍රියය තුලින් වේශය යටපත් කරනවා. එතකට මරණානුස්තියාදී දේවල් තුලින් වීර්ය උපදවලතිනව තමන්ගේ මරණය පිබඳු හිපත්රනකොට දැන් ගොඩක් කෙලාට මිනිස්ස ජීවත්තන්නේ මරණන්නේ නෑවගේ මැරණවා කියෙ එක ගැෙන හිතන්නත් ැමත්තක් සාමාන්‍යෙන් අඩු ගොඩක්තිනකුගේ එකන අතාාර්තයට මොහුණද දෙන්න මිනිස්ස ගැමති නෑනක ති අර මැනවා කියනක ගැන හිතනකොට එකන ංගර අසම්බහේ දෙයක් නිකක අයහපත්දයක් ගැන කිවෝවාගේ හැඟී මක්තමයි තියනෙ මලගල්ල නිවස ලැබ ක් කිය ගල දැනික නිවසප ලැබේවාකිවුවත් මැරන කි වෝගේ දක්ාව නිිසුග ති. එතු ටරේ වගේ මරණයකනක මිනිසු ොඩක් කක් මැති කරන දෙයක් හැබැ බදුරජාන්ස දේශ කරන දෙයක් මරන දම් ම මරනදම්න් අනතීතුති ගහට්ටේනවා පබ්ජි න බි හ පච් වෙක් කිය තබ. ර රම කොටගෙන න්න කෙනෙක් රන ස භාව කරගෙන ඉන්න කෙනෙක් කියල ගිියයා විසිනුත් පැවිද්ා විසිනුත් තැම වෙලාවකද මෙහි කරන්න කියලා කියෙන ඒ මිහි කරන්නේ. එතමයි වීර්ය උපදෝගන්න තියන ක්‍රමය. අපි වීර්ය උපදෝගන්න ඕන. එතවට මට පේනවන්න ම මැරනවා ඊළඟ මොහොත වනක් මැරෙන්න්න පුළවා. එ මැරන්න කලින් මම කරගන්න ඕන දයක්තිේන අසරනවෙන්න නැතිවෙන්න මංකරගන්න ඕන දයක්ක් තියන මේක කියන්නේ. රිනාාත්මක වෙලා ඒක මත් ඇදගෙන වැටෙන්න්න කියනක නෙේ මානසිකු ම ලඩවෙනවා කියල එකකමත ඇදගෙන වැට නෙමයි කියන්නේ. අපි යන පාරේ ගිනිිය අගුරුුවලක් තියනවා කියලා අපි දන්නවනං අපි ගිනිියගුරු වලක් තියනවා කියලා දැනගෙන දැංිදල පරිස්සං වෙන්න එතන්ට යනකොට අපිට පරිස්සමෙන් යන්න අපි උස්සාහවත්වෙනවා කියන එක ඒකට කියන්නේ රිනාත්මක සිතුවිල වලින් ගින්නවා කියන එක නෙමයි එක තමයි ධනාත්මක බව එතමයි අනාගත එන්න පුළුවන් වුවදුරු දැකළ එකට දැං ඉදල සූදානම් වෙනක. එදොට මට එන්න පුළුවන් ජරාමරණ ධර්ම ගැන ම හිතන කොට ට එක මොන දෙෙන් සදදානම් වෙන්න්න පුළුවන් ඒ තැන්හල දුකෝපත්ත ගන්න ඇතු කොහොඳදම වාසයරන්න කියන ැට සදාදනම් වන්න පුලා. එදොට අන්නන්නේ ඒ විදිහට දැන් සූදානම් වෙනකොට අපිට පුළුවන් කමතියනෙනවා අරදේ අපි කරා එනකට දුකනැත්තු ඉන්න තත්ෙේ අපේ හිත හදාගන්න. එනිසා ඒ වීර්ය ඇති කරගන්න ඕන වෙලාට දේවා ගැන හිතන්නට අවශ්‍යයි. ඊට පස්සේ අස්මිමානය සමුගඝාතය පිණිස්ස අනිත් එදැකියයුතුයි කියන. අස්මිමාන සමුගාතය පිණිස ගැන්නේ වෙමී කියන හැඟීම දුකරන්න වශ්‍යනං එය අනිත් එ දැකියය තුයි කියලා කියනවා. ස දැන් අපිට කරන්න වැඩ කීපයක් පෙන්න්න නවා මොකක්ද රාගේය ඇතිවෙන කොටට අසුබේවඩන්න එවගේ දේශයක් හටගන්න වෙලාට මෛත්‍රයේ වඩන්න ේර්යාඩුව වෙන වෙලාට මරණ සත්‍යයාදී දේවල් භාවිත කරන්න එවගේම අස්විමාන සමුඝාතය පිණිස වෙමී කියෙන හැගීම දුරු කර ගැනීම පිණිස අනිත්‍ය සංඥාව දියුණු කරන්න. එදොට ඔන්න අපිට සමතයේ සහ විපස්සනාව පැත්තිං සංශිප්ත ලෙස භවනාව කැටි කල්ල දුන්න කරන්න දෙයක් අපිට කිව්වා. ැන් අරක්ක සාධනය කරගන්න යන්න ඕන මේ තමයි ලෝකෙ ප්‍රතිඵලය මේක අවබෝධ කරගන්න එන්න ඕනෙද යන තැනගැෙන ඉස්සල්ලා අපිට ගැඹරුණ කතා කරන්න වවා. නිසාතමයි චතුාර්ය සතති ධර්මය දේශනා කරනකොට බදුරජාන් ස්සෙල දුක දේශනා කළ දුක ඉපදුනෙ කොහොමද කියලා දේශනා කළ මේ දුක නැති කරනවන කොහොද නැති කරන්න කියන දුකේ නැතිවීම පිළිබඳ දේශනා කළ ඊට පස්සේ නැති කරන මාර්ගය ගෙන දේශනා කළ. එබැ අද ගොඩක් කවෙලාවට ධර්මය හන ගොඩක් දෙනෙක් ඕකේ අනි පැත්ති ඉදල තමයි පටන්ගන්නේ ඉස්සෙල්ල මෝන වන්නමකද කරන්න දෙක් ඕන. ස්ෙල්ල නෙන කරන්න දෙ ඒකයිද ඉස්සල්ම් නිසුන් ඕන බාාවක්. කොතෙන්ටද භාවනා කරන්නේ භාවනා ඇත්තුලළ ම කක්ද්දම ක්ෂා කරන්න කොතෙන්ටද යන්නෙමම ඒකට ඉස්සෙල්ලා ඕනෙ භාවනාව කියද. එනිසා ගොඩක්කා අය ධර්මයට යොමුවෙනකුටගන්න තැන තමයි භාවනා කරන්න පටන්ගන්න එක. භාවනා කරන්න පටන්ගන්න තැන නෙමෙයි ධර්මයට ප්‍රවේශය පටන්ගන්නට ඕනි. අපි භාවනා කළයුතුවෙන්නේ යම් අර්ථයක් අපේ ජීවිතය තුළ සාධනය කරගන්න. ඒ අපිට අනිවාරෙන් අනුමාන ඥානයක් අවශ්‍යචයි කොතෙන්ට දෙයන්න කියනක පිළිබඳ. එනිසත්ම බදුරජන්න සිස්සල් දුක ගැ දේශනා කලේට බවස සමුදගෙන දේශනා කළ නිරෝධගෙන දශනා කරලා මාර්ගය ගෙන දේශනා කළේ. එතවට අපිට අවබෝධ කරගන්නට තියෙන අයිස්සෙල්ල අනුමාන වසයෙන් කොච්චර ගැඹුරනත් අපි තේරුම්ගන්න ඕන අප තේරු ගන්න තියෙන මෙහෙම තැනක් කියනක ගැන. ඒකයි දුක අවබෝධ කරගන්න කියල දේශනා කළේ වි දුක අවබෝධ කරගන්නට ඕන. දුක කියලා කියන්නේං හරි දුකෙන් ඉන්න කිය එක ගැන න මට දුක් විඳන්න තියෙනවා කියනකක්ත් නම අප අවබෝධ කරගතය තු දුකනේ කවුරුද්දුක් විඳරණෙනේ මිනිසුන හම කාටත් දුකට මන දෙන්න සිද්ධ වෙනවා දුක් වේදනාවට අපි ඒවත් ගැන කියනවා ජාතිපි දුක්කා ජරාපි දුක්කාවයාධි පි දුක්කෝ මරනම්පි දුක්කක් අපි එෙහි සම්පයෝගෝ පියෙහි විපයෝගෝ යම්පිච්චන්න ලබති තම්පි දුක්ක අපි දුක වර්ගී කරනය කරනවා. එපදීම ලඩවීම මරණය මහු භවාක මැති අඇත් එ එකක් එකතුවීම කැමැතියගෙන් වවීම පතනදේ නොලැබීම මේ දේවල් දුකයි කියලා අපි දුක කතා කරනවා මේ ඔක්කොම දුකමකක්ද හිතට දැනෙන දුක එක කයට දැනෙන දු මේ වේදනාවක්න මේ වේදනාව කාටත් දැනෙනනේ මේටික දැනන කියලා න්ද කියල දුකවබෝධ වනවද මේටික දැනුන කියල දුකවබෝධ වෙන්නේ නෑ කාටවා. මේ නෙ මේ දශනා කරපු දුකාරය සත්්‍ය කියල දශනා කළේ ඔයටි ගෙන විතර මෙම කද දේශනා කළින් අපිට ඔක්කෝ ඔක්කොගේෙම මුල දේශනා කරනවා ඉට පස වැදගත්ම කොට සක්ම ඳද සංකිත්තේ පංචුපාදානක් කන්ද කැටියෙන්ම කියනවා නම් පංචුපාදානස්කන්දේ දුකයි කෙලා දේශන කරන දැන් අපි අවබෝධ කරගන්න තියෙන දුක්මකක්ද. අර දුකටත් මුල්ලන කෙටියෙන්ම කියනව පංචුපාදානස් කන්ද දුකාපය අවබෝධ කරගන්න. ඒ දුක අවබෝධ කරගන්න කොට එක මට වේදනාවකින් විතරක් දැනෙන දුකක් එහෙම නෙම කයට දැනන වේදනාවක්හරි හිතට දැනෙන විදීමක් නිසා හරි දැනෙන දුකක් ගැන කතාවක් නෙමයි ඒක එනම් ඒ දුක මොකක්ද ඒ දුක පින්නතුනේ හැම වෙලාවකදිම ලක්ෂණ ටිකකින් නුවනින් අවබෝධ කරගත් යුතු දෙයක් ඒ නුවනිින් තේරුම් ගන්න තියෙන එක විදඳීම තේරුම් ගන්න තියෙනක් නමේ නුවනින් තේරුම් ගන්න තියෙනෙක් මොකත් ඒ දුක එකට කියෙනව සංකත දුක්ක ලක්ෂණය න දුක්ක ලක්ෂණය විපරිනාම දුක්ක ලක්ෂණයේ සන්තාප දුක්ක ලක්ෂණය කියලා හතරක් තියෙනවා. දැ මේල වච්චන විදදිහට ොකුල්ලොන්ට මතක හිටි නැත්තං ඒග නැච්චර හිතන් එපාහල පුරදධනැතිනකොට පාිචනගේ මුර කෙල තෙන ලළුවන් නමුත් මේක කියන අරත්හාය ෝගල්ලෝ හිතට තියාගන්න ප්‍රධාන වස්සයම මොකදදමී දුක්ක ලක්ෂණයක් හැටියේට දේශනා කරන්නේ කොටින්ම කියනවා නවම් හේතු නිසා හටගන්න හේතු නැතිවෙන කොට නැති වෙන කියන එක දුක්ක ලක්ෂණ දුක්ක ලක්ෂණයක් කියල කියන්නේ පහත් වූ ක්ෂය වන ධර්මයක් එක තමයි වචනෙත් තේරුම දුක් කියල කියන්නේ ද උපසර්ග පූර පාදයක් එක දදු උපසර්ගයෙන් කියන පහත් කියන එක ක කියන්නේ ක්ෂයවී මර්තය හි එදන එකක් එතකොට මේ පහත් වූ ක්ෂය වන ධර්මයන් පිළිබඳව තමයි මෙතන්දී හඳුනන්නේ එට මේ වේදනාවක් ගැන කතාවක් නෙමෙහි පහත් වූ ක්ෂයවන ධර්මයන් පිළිබඳව කරපු විග්‍රහයක් එතකොට ඒ මොනාද ස්කන්ධ ධර්මය මට ඕන විදිහයට හදනවා කියන එකන මේ හටගෙන නැතිවෙන දෙයක්ඒයි බුදුරජාශ දේශනා කරන්නේ රූපය අනිත්‍යයයි කිය ලාලි මුලින්ිමතා කරන්නේ ඒ කතා කළේ මොකක්ද මටඕන විදිහයටට මට පුළන්ද හැතියාගන්න මටඕන විදිහයටට පුළන්ද රූපේ තියාගන්නඒක හටගෙන ඒ අයුන්තතිය පැවවිතිල නැතිවලෑනයක මොහතති මොත නැතිවලේ නො ඒ නැතිවල යන නිසා තමයි අලුතෙන් රූපය ඇහැට එන නිසා කලින් එක නොවන නිසා තමයි ඒ රූපය මර මරණ ධර්මේ මට විද්‍යමානයිෙන් ඒ මං පුදගලයගේ කිය කිනකොට මට පේනවාම් මරණ දුකක් කියල දෙයක් වේනාව. එතුට මෙන්න මේ විදිහට ලෝක අපි දුක්කාර සත්‍යය තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ලෝක හේතු නිසා හටගන්න ධරමයෝ හේතු නැතිවෙනකොට නැතිවෙලායන එක තමයි දුක්ක ලක්ෂණය දැන් අපි අවබෝධ කරගන්න යන්න ඔන්නඔඒ දුකාරය සත්‍යය අවබෝධ කරගන්න ඕන එතෝට එක ඒ විදිහට ඇතිවෙන්න හේතුව තමයි සමුදය සත්්‍යය සමුදය කියනමගද සමුදය කියල කියන්නේ තන්හා. තන්හාාව කියල කියන්නේ හැමවෙලාවකදිම අ මම හරි ආසයි කියලා අපි කියන ලෝබෙහ කියන තැනින්ම ගන්න තන්හාාවක් විතරක්ම නෙමෙයි සමුදේ සත්‍ය කියනකට ඉට වඩා ගැඹුරෙන් අපිට මේ කතා කරන්නට තියෙනවා. නිකන්ති තන්හා කියලා කියනග නිකාන්තික්ෂණය හිතියෙන තහාවා. ඒ තන්හාාව ඉතාම සව් ඒ තන්හාාව සියුම් කියල කියන්නේ අපි අකමැති දේටත් තන්නා කරනවා. අකමැති දේටත් තන්නා කරන එක තමයි තන්හා වෙතින සභාවේ දැන් කොහොමද පිය තන්හාාව උපද්ද ගන්නේ. අකමැති දේටත් තන්නා කරනවා කියනක. තන්හාව නිසානි උපදින්නේන එතකොට දැන් හිතන්නකෝ දවේශය නිසා උපදින සිතක් අරමුණනා කියලා එතෝට ඒහි ඒහිතේ තන්හාාවය දෙන්නේ නෑ ැබ අපි එතන තන්හාාව ඇතිකරගන්න ක්‍රමයක් තියනවා මම තව කෙනෙකුට අකමැති වෙන්න පුළුව හැබැත් තව කෙනෙකුට අකමැති කියන තැන තමන් තමන්ට අකමැතිද තමන් තමන්ට අකමැති නෑ එතනෝද මම තව කෙනෙකුට අකමැති තව කෙනෙකුට කැමති නෑ තව කෙනෙකුට කැමැති නෑ කියලා මට දැනෙන්න ඔය සිදුවීම දිහා බැලුව හම තව කෙනෙක් කිය කිව් ඇහටාපු රූපෙද හැටාපු වර්ණ රූපෙද කෙනාවනේ එතකොට මේ හිත පැත්තෙන් ඇතිවුණ වේදනාවද සංඥාවද සංකාරයේද විඤ්ඥානේද මේ එකක්වොත් කෙනා නෙමෙයි නන ඇහටාපු රූපයත් කෙනා නෙමෙයි එතකොට ඒ රූපේ නං අකමැති කෙනා රූපය දකින දකින කොටමවෙන්න පැනේද අකමැති කෙනා කියලා හෙම වෙන්නේන එතකොටට මේ පැත්ති ඇතිවුණ විඳීමද දෝමනස්ස වේදනාවද අකමැතිගෙනාවනේ ඒක තමන්ගේ හිත පැත්ත ඇති වෙච්චි ගතයක් හඳුනගත්තේ තමග හිත පැත්තම හිතුවෙත් තන්ගේ හිත පැත්තමයි ැන ගත්තෙ තමන්ගේ හිත පැත්තමැතකට මෙතන පැවත්වුණ යථාර්ථ ධර්මය දිහා බලන්න මේ ස්කන්දටික එකක්වත් අකමැති කෙන නෙමේ හැබැයි අකමැතිකෙන නොවනු ස්කන්දටික මත තමයි අපිට අකමැති කෙන කියලා පුද්ගලෙක් හම්බවනේ මේ ස්කන්ද ටික පිළිබඳවම තමයි අකමැති කෙනෙක් කියලා හම්බව වනේ මට කියන්නක දැ තමන් කවුද කියලා. තමන් කවුද. ඔය හටගත්ත රූප වේදනනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන ඔය ගති ටික අකමැති කෙන දැනගන්න තැන ඔන්න ඔබ දැකපු රූපේ තිවුණා එ රූපේ දැක පැස ඇැ රූප දෙක රූපයේ. හිතෙන් ඇතිකරගත්ත දෝමනස්ස නැතින ත යන වේදධනාවක්තියන න එකක ෙන දෝමනස වේදනාවක වේදනාව. තින් හඳුන ගන්න ගතියක් තිබුණන අකමැති කෙන කියලා හඳු ගන්න ලක්ෂණයක් එකයට නව සංඥ්‍යාව කියලා. ඒගෙන හිතන කමතිබුණ එක ෙනො සංස්කාරය කියලා ඒ අකමැති කෙනා කිය දැනගන්න කමට කිව්වා විඤ්ඥානය කියල. දෙන් අකමැති කෙන දැනගන්න තැන තියෙනවා රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියලා ගති ටිකාක්. අපි දැ රූපේගෙන විලේෂණය කරගෙනකට අපිටේෙනවා රූපය අකමැතිගෙනා නෙමේ අයිරූපය අකමැතිගෙන කිය එනම් ඔගොල්ලොට කියන්න වෙනවා පටවිදාතුුව දක්කමැති ආපෝදහතුව දක්කමැති තේජවායෝ දහතුන් දකමැතිකිලෙන ක්කො දකමැති වන න ඇතුලෙනෙ ඇටපපු වර්ණ රූපය දක්කමැතික කියලා කිවොත්ේම ඒ වර්ණ රූපය ගෝචර වෙන හැමෝට මේ එකක්කමැති විදිහටයන්න වන හැමවෙලත් නෑන. එහන් තමන්ගේ හිත පැත්ති ඇති ේදනාව දක්කමැතිකෙන නෑ හඳුනගත්ත එක දක්ක මැතිගෙන. හිතපු එක දැනගතයකක්ව දකමැතිගෙන නෙමේ. අකමැතිකෙන නොවනූ ගති ලක්ෂණ ටිකක් නිසා තමයි අපිට අකමැති කෙනා කියල එකක් අපිට විද්‍යමාන වෙලා තියෙන්නේ අපි හදාගෙන තියන්නේ දැන් අකමැති කෙනා විින් දෙ කවුද එක පාර ලෝක හිද් දෙකක් හටගන්න න එක හිත් අයි එක වෙලාවක තිබතින්නේ. එතකොටට ඒඒ අකමැති කෙනා දැනගන්නේ කවුද මේස් කන්ද ටිකටම නෙමෙයිද මම කියලා කියන්නේ ඔයස් කන්ද ටික පිළිබඳවම නෙමෙද මම කියන්නේ ය රූපේ පේනවා රූපේ තියෙනවක් කියලා දකිනකම නිසාම තමයි මම මේ පැත්තිනවා කියෙ කත් ොගොල්ලොන්ට තියෙන්නේ එහෙමන දැන් මෙම කියන්නකෝ ක සරල විදිහටම කියන්නකෝ දැමගොල්ො හෙට පහු මෙතෙන් තාවොත් මේ ධර්මාසනයේ මේ ටික මෙහෙමම තිබුණොත් ඔගොල්ලො කියනවා ඊය තිබුණ විදිහටම අද අදත් ඒටික තියෙනවා කියලා එක ඔගොල්ල තව කතාවක් කියනවානේ මොකදද ඒ ඉදල මම හිටිය කියන එක කියන නන ඊඒ ඉඳල මම හිටිය කියන එක කියනවා ඇයි ඒ කියන්නේ ඊ දැක්කනම් ඒ දැකපු මමම තාම මේක දකිනවා අද ඒ අද මම මේක දකින්න සතයි මට අද මේ තියනෙ දකින්න පුළුවන් කම තියෙන්නේ ති තවරු දයක ඇවිල බන්නකට ඔොකල කියනවා අදා තිබට ඩ වෙනස්සෙලා කියල කියන්නේ මෙදට ඒකිවත් කියන්නේ ොකන්ද එදා දැක්කපු මම අද මේක දකිනෝ තොට යමක් ඔබ දකිනවනම් දකින දේ එෙක්ක මේ පැත්තේ තමන් ඉන්න දකිනවන කින දේ තියනවා කියලා ගන්න එකත් එක්කම නිකම්ම එනදේ තමයි තමම් මේ පැත්ති ඉන්නවා කියන ගතිය එතකට අකමැති කෙනා කියලා දැනගන්න ස්කන්ධ ටික තුළ පැති දෙකක් තියෙන හරියට එකම කාසය දෙපැත්ත වගේ එක පැත්තකින් බලනකොට මේ කාසය දිහා පේනවා අකමැති කෙන අනි පැත්තම් බලකට පේනවා තමන් යස්කන්ද ටිකමත් අකමැති කෙනත් තමන් කියනකමත් දෙකම තමන් හම්බෙන අපි තරහා ගන්නේ අකමැති කෙනා ගැන. අපි අරකාශසිය අකමැති කෙනා කියේන පැත්ත හරෝල තියලා ලොකු මටියක් කරගෙන ගහනු. අනි පැත්ත තැලින් නැද? අනි පැත්ත නිකන් තැලෙනවා. ඒවගේ තමයි අපි කර්ම රැස් කරන්නේ. අපි කර්ම රැස් කරන්නන්නේ විදිහට තමයි. අපි අකමැති කෙනා කියලා හිතල ඒ අනුව කර්ම රැස් කර ගන්නවා. කොමද කර්ම රැස් කර ගන්නේ අකමැති කෙනාට තමයි ම ගහන්න අකමැති කෙනට තමයි මම බනින්නේ. අකමැති කියෙනාව තමයි මරන්නේ මදුරුවෙක් මැරුවත් එහෙම මයි ඒ සතාට අකමැති කියලා මරන්නේ. එතකොට අපේ ඇත්තට මෙතන යෙදින ධර්මතාවය ගෙන හිතුවොත් සතාදම කදද කියන ඔය දෙපැත්තා ඉංකල්ල බැලුවත් එකම කාසය.ගැන එකම ස්කන්ද ටික. එට එක්ම ස්කන්ද ටික මදරුව කියලා දැනගත්ත තැන තිබුණු එකම ස්කන්ද ටික පවතිනවට තමයි අප අකමැතිව කියලා තියෙනෙ. ඔය කාසියෝක අකමැති මදරුව කියන පැත් අයිංකල්ල නි පැත් හරෝල බලනකොට පේ. තමන් කියන ස්කන්දටික පවතිනට තමයි කකමැතුවෙලා තිෙන කර්ම විපාක ලැබෙන්ඩීමමක්ද. කැමැත්තට විපාකයහම්බෙනවා මදුරුව මරන්න කැමැතිවනේ විපාකෙන තමන් කියන තැන ජීවත්වෙන්න කාල නැතිතුවෙන කල්පාවිෂ්කවෙලා පදිනවා එනිසා දන්දිනකොට විපාක ලැබෙන්න්නේත්තේ විදි ර අපීතනවා තව කෙනෙකොටයි දුන්න කියලා. ඇත්තටම දන්දවා කියන එක තුළ දැ මම ඔගොල්න්ට දෙයක් දෙනවන්නම් මගේ තියනවා කැමැත්තක්ඒදේ ඔගොල්ො ලබාගන්නවාන්ටේ ම දෙනන්ද ගොල බාගැනීමට ඇති කැමැත්ත තමයි මේ පැත්තේ ඇතිවෙන්නේ. විපාකෙන්නේ කාරාද. විපාකෙන්නේ මරක් කැමැත්ත තියනෙන පැත්තට නැවත ලබෙනවා. එක මට ලබන්න පුළුවන් කම තියෙනවා. ඇයි විපාකෙන්නේඒ පැත්තට තමයි ඉට පස්සේ. එනිසාත් කර්මය සිද්ධ වෙන තැන හොම ධර්මතාවයක් තියනවා. එතකොට දැන් අක්කමැත්ති දේ කියල කිව්වට අපි විපාක පිණිසෙන්න තමන්ගේ පැත්ත දෙේකයිකිවේ අර සතෙක් මරණ තැනක අපි අල්පාවිෂ්ක වෙලාපදන්න මේ පැත්තේ.ඒට හේතුව තමයි එකම ඉස්කන්ද ටි අකමැති කෙනා කියල දකින එකම ඉස්කන්ද ටික මත තමයි අපි මම කියල පුද්ගල බෞපදෝ ෙනනති න. අපි අකමැති කෙනට අකමැති වනාට ඔය මම කියලා අල්ලගන්නකොට ඒ ස්කන්ද ටිකටම කැමැති වෙනවා. මම කියල පේනකොට ඒ ස්කන්ද ටිකටම කැමැතිෙනවා. නිසා තන්හාාව කියලා කියනකොට ඉස්කන්දයන්ට කරන බැස ගැනීම ස්කන්දයන්ට කරන මම කියල තන්හා කරනකම හේතුයි අනාගතේට ස්කඳටිකක් නැවත උපදවන්න. එනි සතමයි කර්මයට උපදන්නේ. මරනාසන්න මොහොත්තදී අපාය ගිනි දැල් මතුවෙල පෙනුනත් ඒ නිමිත්තත් එක්ක තන්හා කරලා යන්නේ එනි සතමයි. තන්හාවනතු මිනිස ූපදින්නේ නෑ තන්ාව නිසාමතමයි උපදින්නේ. අපාය ගිනි දැල් පෙනුත් මිනිසු තන්හා කරන. ගින්නටමැතුෙන්න්න පුළුවන් ගන්න විඳන තැනති ස්කන්දටිටාස. ස්කන්දටිට තා කරන යනවා නිසා. එනිසා තන්හාාව කියල කියන නන්නේ වගේ සියම් දෙයක්. ඒ නිසා තන්හාාව නිසා ඇත් ලැබුණු විපාකයක් තමයි මේ අද දුක්කූ ස්කන්දටක. අද නැවත නැවත හැරූප සකස්වවී මරණය කරලා යන තැන දක්වා මේ පවතින ඒ දුක්කු ස්කන්ඳටික ලැබලතින්නේ තන්හාාව නිසා. ඒනම් තන්හාාව නැතික ලොද්දුක නැතිවෙන. ඇයි ඉස්කන්දටිකට තන්හා කරනකම නැති කලොත්, ස්කන්ද ටික මම කියලා ගන්න කමත් නැතිවෙන ස්න්ද ටික කැමතික්ක මැති මනුස්සය කියල ගන්න ටිකත් නැතිවෙනවා ඒවගේම අනාගතයට උපදිනවා කියන ටිකත් නැතිවලන එකට කියන නිරෝධය නිවන කියලා දැන් අන්න ඔතනට යන්න තමයි අපිට ප්‍රතිපදාව වශ්‍ය වන්නේ අන්න ඔතනට යන්න තමයි අපිට මාර්ගයක් දැන් අවශ්‍ය වෙන්නේ ආර්යෂටඨාංගික මාර්ගය අපිට අවශ්‍ය වෙන්නේ එකට එකට සම්මාධිට්්‍යය මොලික කරගත්ත ප්‍රතිපදාව ැ ස්සල්ලම පලවෙනියටම අපි කරපු දේතමයි දුක්කාර සත්‍යය තේරු ගත්තම කද කියලලා අනුමානයක් විදිහයට ඒක ඇතිවෙන්නේ හේතුව දැන ගත්තා හේතුව නැතිකලොත් පලේ නැතිවෙන කියනෙ අපි දැන ගත්තා දැන් ඒක නැතිකරන්නවශ්‍ය ප්‍රතිපදා අපි වඩ ඕනේ. ඒ ප්‍රතිපදාව වඩනකොට අපිට තියනවා අපි ලෝකෙ ගැන හිතන විදදිහේ ඉන්ඳලා ඒකට සම්මා දිට්්‍යය කියල කියෙනවා සම්මා දිිට්ිය ඉඳලා අපි වචන කතා කරන්න කොමද. අපි හැසිරෙන්න්නේ කෝමද අප ජීවත්වෙන ජීවිකා ෘොත්ධය පවත්තගෙන යන්නේ කහොමොද. මේ මේ හැම්ම දේම අපේ ජීවිතය තුළ අපිටද වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ලෞකික සහ ලෝකෝත්තර වසේ මේක දකින තැනට එන කාං මේක වෙනස් කරගන්නට ඕනේ එ නිසා ආර්යෂ්ඨාගික මාර්ග කොටස් දෙකට බෙදල පෙන්න්නනවා ලෞකික සහ ලෝකෝත්තර වසේ. එතුොට ලෞකික ජීවිතයේ තුළා අපිට ධර්මික වෙන්න සිද්ධ වෙනවා. අපිට සිද්ධ වෙනවා සීලේ රකින්න සීලේ ආරක්ෂා කරගන්න සිද් වෙනවා ඇ. කය වචන දෙක ඉක්මවා යනකොට මනස අකුසලේ පැත්තෙන් අපිට වලක්ව ගන්න බෑනං ඒෙන මේ ඇත්ත තේරුම් ගන්නවා කිය එක කවදාවත් වෙන්නේ නෑ එනි සාපිට සිද්ධ වෙනවා පලවෙනිම මට්ටම තමයි සීේ අරක්ෂා කරන්න සිදතු වෙනවා. සීලයෙන් කරන්නමකද සීලෙන් කරන්න හිත සංගර කර එක නෙමේ සීලයෙන් කරන්නේ කය වචන දෙක සංගර කරන එක කයින් තමංව ඉක්මවා යන්න දෙන්න හැ වචනයෙන් තන්ව ඉක්මවා යන්න දෙන්න තමයි සීලයෙන් කරන්න අපිට ඒක ඉස්සල්ලම කරන්න පුළුවන් රලු මට්ටමනැති කරන එකසා රළු දේ තමයි කයින් කෙරන වැරදි සහ වචනයෙන් කරන වැරදි නතරකිරීම. එතමයි සීලයේ පැවැත් සීලයෙහි සීමාව. එතොට සීලයෙන් කය වචන දෙකේ සංවරය උපදගත්ත කෙනෙකුටට ඊට පස්සෙ පුළුවන් හිත වඩන්න දැන්යාට පුළුවන් ටිකෙන්ටික එයටට දැනන්න ගන්නවා මේ විදදිහ අදහස් තිබුණොත් මගේ අතින් සතුම්මැරීම තියන්න දැන්ට හිත සංවර කරගන්න වෙනවා තමන් ටික්මට තරහ යන ගතය තිබුණොත් තරහ ගිහිල්ල තරහ සහගත වචන කියවෙනවා කියන එක වෙනකං තමන් අර්ගෙනයනවා කෙනෙක් වෙනවාන හිේ නිතර තරහයන ගතය තිෙන නිසා තරහ පාලනක කරගන්න සිද් වෙනවාන්න දැන් හිතරකින්න පටන් ගන්න සිද්ත වෙනවා එනිසා හිත රකිින් අපිට භාවනාව අවශ්‍යයි භාවනාව අවශ්‍ය වෙනකොට දැන් අපිට ඒ භාවනාව පලවෙනි අන්ගේ තමයි අපි කිවර සමතය හි එකඟ වෙන්න ඕන. එක වෙන කොට අපිට ගොඩාක් පැටිවලින් අපේ හිතේ එකඟ කරන්න පුළුවන්කම තියනවා හිතේ එකඟ කරන්න පඩංගත් හම හිතේකඟ කරන්න පුල හිතක් එක කරනකොට එකඟ කරන හිතකින් ලෞකි කාර්තාසා ලෝකෝත්ත්‍ර රර්ථයන මෙ දෙ පැත්තම ලබන්න පුළුවන්කම තියෙනවා. හිතේ එකඟ කරගැනීම තුළ ලෞකි කාර්ථයනුත් ලෝකෝත්තරර්ථයනුත් ගොඩක් අපිට ලබන්න පුළුවන්කම තියෙනවා. ලෞකි කාර්තයන් වනද ලෞකි කාර්තයන්තමයි අපිට දිනදා සිහියෙන් කටයුතු කරන්න පුළුවන් කමතියෙනවා අපිට කරන කියන දේ පිළිබඳව දැනුම සිහඇතුව ඉන්න පුළුවන් කම තියෙනවා කොටිමකෝොත් අපේ මතක ශක්තියාදය වර්ධනය වෙලා අපිට තීරණ ගන්නේ එක බොහම පැහැදිිව සිද්ධ කරන්න පුළුවන් කම ලැබෙන තිේන්දු තීරණ ගන්නේවා ජීවිතය සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ේවල් කරන්න පුුවන් කම තින ඉගන්න දරුවන ඇයට හොඳ මතක තියාගන්න පුළුවන් කම තින ඇ හිත විසිරිලා නෑර්මුණ තුටේ ඒයටට පුළුවන්කම තියන මේ විදිහි ලෞකික අතිරේක ලාබ ලබන්න හැයි ප්‍රධාන ලක්කේමකක්ද හිත විසිසරෙන අරම නොටිකක්කුල ලාරගෙන හිත සංවර කරගන්නේ. ඒ සඳ අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා භාවනාව කියලා කියනකට. පළවෙනි දේ තමයි අපි භාවනාව කොටස් දෙකක් වෙන් කරගන්න ඕනේ අපි කරන භාවනාව කොටස් දෙකක් වෙන් කරගන්න ඕනේ. ඒ තමයි එදිනෙදා වැඩකටයුතු කරගෙන ඉන්නොට අපි කරන භාවනාවමකදද විවේකයක් ලැබුණ හාම කරන භාවනාවමකක්ද කියලා භාවනා දෙකක් තියාගන්න පු අවශ්‍යයි දැ සමහර වෙලාට අපිට වැඩකර කර ගොඩා හිත එකඟ කරන භාවනා කරන්න නමාරුයි ඇයි අමාරෝ අර වැඩගෙනත් හිත යොමු කරන්න පැ ඇතුට අපි ගත්තුොත්තු ධාරණයක් හැටියට ආනාපාන සති වගේ භාවනාවක් කරන්න ගියොත්තු වැඩකර කර එක ප්‍රායෝගිකව කරන්න බෑ ප්‍රයෝගික කරන්න අමාරුයි අ අශ්වාස ප්‍රශ් සයන් පිළිබඳවුන් සිහිහතියාගෙන සතිනනි මිත්තෙහි හිත පිහිටෝගෙන මේක කරන්න අමාරු ය නිසාඒ ප්‍රායෝගික නෑ හැබැයි අපිට බෑද අපි කරන වැඩේ බුදුගුණ ගැන හිතහිත කරන්න අපි ඒ කරන වැඩේ බුදුගුණ ගැ හිතහි අපි කරන්න පුලුවන් කමතියනවා අපිට ඒ වැඩේ කරන්න බෑද ආදීනව සඥාව දියුණු කරකා ඒ කැන ලෝකය අපි කොට අපිට වෙන්න පුුවන් ආදීනවේ පැතිකඩවල්ලෝක ඇසු කරනකොට න්න පුළන් ආධදන එක කරන්න පුළුවන් අපිට ඒක වඩන්න බෑද මෛත්‍රයේ සංඥා ඇති කරගෙන අපිට ඒක කරන්න පුළුවන් කමතියෙන් එනිසා එදිනිදා වැඩ කටයුතු කරනකොට වැඩ කරමින් හිතන්න පුළුවන් හිත තියාගන්න පුළුවන් සංඥාවන් තියෙනවා අන්න ඒත් සංඥාවල හිත තියාගන්න ඉස්සල්ල පුරුදු කරන්න ඕනේ වැඩකටයුතු කරනකොට ඒ සංඥාවල හිතතියාාගන්න පුරදුුවෙන්න්න වන. එතකොට ඒ එකක වවැන්නමකාද හිත විසිරෙන් නතු හිත ආරක්ෂාවෙල එකතැනක තියනවා. ඉඩ ලැබුණ හම එක කමටහනක්තියා ගන්න එක භාවනාවක් එකයන්න අපිට දැන් හවස් වැඩයිවර වෙලා අපි එකතනගඉන්න ලැබන්න පුළන් ප්‍රයෝීකෝ බේ කාර බහුල ජවිතයක්ත් එක්කෝ බට උ දේසන එක තැනකිඉන්න ලැබෙන හොදුව ගත්ත දවල් කාලෙදේ එකතනක යම් කිසිකාලයක් ෝ ඉන්න ලැබෙන හවස්සෙලා හෝ යම් කාලයක් ඉන්න ලැබෙන මේ ලාවෙද ඔබ දියුණුරන්න එක විනාඩි පහක් හරි හිතතියාගෙන ඇස් දෙක පියාගෙන භාවනාවක් කරන්න පුළුවන් ඒ වෙලාවට එක භාවනාවක් තියාගන්න අපි උදාහරන එැට ඒ වෙලාවද්‍ය අපි පුුවන් කමති න හොඳ නාපානසතිව වගේ භාවනාවක් ඉක්මනට හිත සමාධි කරන්න භාවනාවක් අපිට පුළුවන් පුරුදු කරන්න. එනිසා ඔබ පුරුදු කරන්න ඕනේ අන්න ඒවගේ භාවනාකමට අහනක් තියාගෙන ආනාපානසතිය වගේ භාවනාවක් ඔන්න හිත එතනල් පුරුදු කරන්න පටන්ගන්න ඕේ. ඊට පස්සේ ටිකක් ඒක කවදුරටත් හාට අරගෙන යන කොට අපිට පුළුවන් කමතියෙනවා කායානු පස්සනාවගේ තැවලට හිතා අරගෙන යන්න කායනු පස්සනාව කියලා කිව්වෙ මේ රියව් පැවැත්න පිළිබඳව හිත තියන්න ඒක යන්නේ මේ සත්තයේ පුද්ගලේ ැවිදිනවා ක්‍රාත්මක ෙන තැංවල හිත යන්නේ ආද ැුරු තැන්වල අපි ක්‍රමක්්‍රමෙන් ඇන්න පුළුවන් කමතියවා ඇැයි පලවෙනි පියවරතමයි අරවිදිහයටට සමත භාවනාව තුළ අපේ හිතා අරමුණුවල විසිරෙනකොට ඒක විසිරෙන් නැතිවිදිහට යා ගන්න භාවනාව ප්‍රායෝගිකෝ පුරදු කිරීම එතමයි පලවෙෙනය අදීර දෙවැනික තමයි විපස්සනාව. අනිවාරයෙන් ඔබ දවසකට අවස්ථා පහකදිවත් ඔයා පි රූපය ගැන කතා කලානේ විදිහක් ර හට පේන රූපය හටගෙන නැතිව වෙනවා කියලා ඔවලොන්ගේ ජීවිතයේයට අරමුණු විදිහයට හම්බෙන අරමුණක් ගන්න කොම්ම ඉන්න ත්ත ඉන්න දරුවෝ ඉන්න ගෙවල් දොරුවල්ති නො විදිට තියෙනවා කියලා හම්බෙන අරමුණු හම්බෙන නේ ඒ අරමුණක් කරගෙන ඔය හදාගත්ත අපි මේ බදැන් ධර්මදේශනාවත් තුළ කතා කරපු ඔයෆෙට්ටි ඇතුළට ඔයක දාලා බලන්නක හොඳට. එතවට හොඳට දාලා විශ්ලේශනය කල්ල බලන්න ඇහට පේන රූපේ කියන්නේෙම කත්ය තන. රූපේ කියන වර්ණ සටහන කියනදේ හටගෙන නිරුද්ධවන දෙයක් නේද. වේදනාව කියල කියන්නේ විඳින ස්භාවේ විතරයි. හඳුනන ස්භාවය කියල හිතේගේ ඇතිවෙන ගතියක් තියෙන එක. සංඥා සංහර විං්‍යාන කියින් මේ ගතිි ගෙන ොඳ මෙනනිහි කල්ල බල. මේ එකක්වත් මම කැමැතිවෙන කෙනා නෙමයි නේද. අම්ම නෙමෙයි නේද. ප්‍රූපය කියන්නේ තම්ම නෙමේ. වේදනා සංඥා සංකාර විඤඥා කියන්නේෙ තම්මනෙමේ. අම්ම නොවන ධර්මතාටිකක් ඇති තැනක මම මගේ මනසතුලින්ම නේද අම්මා කියලා දැනගෙන බාහිරට මේක දාලාතියන්නේ. මෙතන යතාාර්තයේ හොඳට විශලේෂණය කරගෙන වෙෙන්කල්ල බලන්න. මේ විදියට දවස්සකට අඩුම තරමේ අරමුණු පහකවත් බලන්න පුරතුයට ගොඩක බෑන. අපිට අනිවාරයම විශේෂත්වයක් දකින්න පුළුව. ත වැඩෙන එක හිත තියන එක විශේෂත්වයක්තා කියන පුල හැබැයි ඒ ගන්න නිමිත් තමන්ට හොන්දට පැහැදිලි වෙනකම්ම හිතන්. ඒ ගන්න නිමිත්ත තමන්ට හොන්දට පැහැදිලි වෙනකම්ම හිතන්න නෑ මෙතන පවතින්නේ ශුද්ධ වූ ධර්මතාටිකක් විතරයි. මේ ධර්මතාටික හටගෙන නිරුද්ධවීමයි සිද්ධ වෙන්නේ කියනදේ පේනකක්. අම්ම කියන රූපය ගැා අපි හිතන්න ගත්ත නං අම්ම කියලා පනෝගත්තදේ රූපිට දාලා බලන්න බැරි වෙනකං එතන හුදු ධර්මතාටිකක් පමණක්ව හටගෙන නිරුද්ධ වනා කියන දේ පේනකං ඒ ගැෙන බලන්න. හිතට තේරෙනකක්. ඒ විදිහට දෞස්සකට ඔබ නිමිති පහක්්ගනවත් බලනවනන් අඩුම තර්මය. ඔබටම තේරුම් ගන්න පුළුවන් කමල බෙයි ආශරෝ ධර්ම බොහොම වේගෙන් ගෙවීමට යනවා කියලා. එතවට ප්‍රායෝගික තමන්ගේ හිතේ තියන කෙලෙස්මට්ටං අඩුවෙනවා කියන එක තමන්ටම අත්තිනින්න අදකන්න පුළුවන්කම තියනෙන ඉ වෙනද රාගේපු අරමුණුවල දැන් ඊළඟට බට තරහයන්න නැතිවේ. වෙනද දුක පත්තිච්චි අරුණුව ැ දුක උපදදි නැති බව ඔබට මත්වවිදින්න පුුවන් කමලැබේ. ඇයි ඔබ පුද්වෙන හැමවෙලාම තමන්ගේ මනස පැත්ට නැඹරුවෙන්. තරහයන කෙනෙක් කියලා තරහගන්න තැනක ධර්මතාටිකක් කියල පේනකොට අපිට පේන එතන තරහයන්නෑ කියනක. එවගේ වෙන දුකගේෙන තැන අපිටේ එක දකින්න පුෘද්ුවයන කොට මේ තමන්ගේ හිත පැත්තෙම පද්පු සංල්පටික් නේද කියලා අපිට පේ දුක්වෙන එක තේරුමක් නැති දෙයක් කියන එක තමන්ගම හිතක් උපදල තමන් සික් උපදල ඒක ගැන දුක පද් ගන්නවා කියලා කියන්නේ ඒ මෝඩකමක් කියනෙ එක තමන්ටම දකින්න පුළුවන් කමතියෙනවා. එතකොට වෙනද්ද තමන් ඇලීම් ගැටීම් දුක මෙයාදිදේවල් උපද්ධගත්ත තැන්වල මේ ධර්මය දියුණු කිරීම තුළ තමන්ට දුක නූපදවා ඉන්න පුළුවන් කියන එක ඔබටම ප්‍ර්‍යයක්ක්ෂ කරන්න පුළුවන් ම තිේෙනවා අඩුම තරම ෝවිදියට හිත පුරදු කරන්න පටන්ගත්. ට ඒ ක්ෂෙක් වෙන ොට ට ලුවන් කමතිය තවදුරටත් මේ ප්‍රායෝගිකෝ භාවිත කරලා මේ දර්ශනය තමන්ගි ජීවිතයට බොහොම සමීප කරගන්න ඉතිං ඔතෙන්ට තමයි අප කොහොම හරහි අපේ මනස පත්කරගන්න ඕනේ ඒ සඳහත් තම අප කොහොම හරි උත්සාවත් ව යුතු වෙන්නත් ඉතිං ඔගොල්ල හැමදිනාටම මේ කියපු කාරණාවන්ගේ කෝම සීයටට සීයක් නොතේරෙන්න්න පුළුවන් හැබැයි දැනගත්ත දේකට වඩා මනයම් හෝ දෙයක් තේරෙන්න්න තින ඒක තමයි වැදගත්තෙන්නේ. ම මොකිද කියන්නේ මොකක්වත්ම තේරු නත්තන් ඒත්ලකු දෙයක් කියලා. මොකද ටිකක් තේරුණ කෙනාටත් වැඩිය අප්‍රමාතියෙන්න්න ඕනි කවුද. මොකක්වත්ම නොතේරුණ කෙනා තවත් අප්‍රමාදිවෙන්න ඕනේ ඇයි මෙච්චර බුද්ධ ත්පාදකාලයක් මනුස්ස ජීවිතයක් මේ ක්කොම ලැබිලා බදුරජාණාන්ේ දේශනා කරපු මේ දර්ශනය මට තේරෙන් නැත්තං ඒ? රන් භාග්‍යයක් එනිසා තේරුම් ගත්තකිෙනට වඩා ප්‍රමාධවෙන්න ඕන තෙරු නැත්ත. ඒගැන මේක නොතේරෙනවා කියලා අතහැරලදන්න එපා පලවෙෙනටම ඇහුවත් කෙනෙක් යාට සමහරට මේ කල්ලගන්න පුළුවන් කමක් නෑ එකට හේතුව තමයි අපි හිත්ත පුරුදු කල්ලම තියෙන අනිත් පැත්තට. එතවට මේක තේරුන් ගන්නවා කියනෙක ලේසියෙන් කරන්න පුළුවන් කමක් ඇත්ත නෑ තේරුම් ගත්තුොත්තම එක පාර පුදදුම නිකං හරි හිතව වඩල තියෙන කෙනෙක්න එක්මට අල්ලගන්න ේරම් ගත්තොත් මයි විද්‍යාවත් එක්ක මේකේ පුදුමි තියෙන්නේ අ එකනෙක් කියන එක දවස්සක් මේ සමහරදස්සලම මේ සාමනන්සලගේ දේශනායනකොට ටී එක තෝ් කරනවාක යි තේරෙෙන් මොක්ත් ග නටයට වැඩකුත් තිනිසා ටී ෝ් කරනක දවක් වැඩකර කරන්න ුන ඒවෙලාවි ටීවක ඔොන් කල්ල තියන්න වන එක පොඩි කාරනාවක් තේරු ඇතති ද අල්ලගෙන ගියා දැන්තම යක්කම න්තන් තේරුගන්න පුුවන්කම ලබුණන කියල. ඉතින් හර ඒවාගේ මේක ික් අහන්න පුරදුුවනොත් සමහරලාට මේක මැහෝතෝ ගොලොන්ට පහු තවත් අද තේරුන් නොගත්තයමක් තේරුම් ගන්න පුලුවන්කම ලැබේ. ති මේ හරි ගැඹුරු ධර්ම සිද්ධහන්තයන් තියනවා. එදේවල් අවබෝධ කරගන්නට තරම් අප මනස අපි සියුම් කරගන්නට අවශ්‍යයි. එනිසා ධර්මය තුළ අප්‍රමාධීවවෙන්න ඔගොළොන්ගි ජීවිත, කොහොමහරි එක තුළ හික්මෝ ගන්නට සහවත්වන්න කියලා හැමදිනාටම සහිපත් කරනවා. යි කවරු සාධකාර පවත්තන්න. කවරු සදධර්මශ්‍රවනය කරගන්නට යදන. මේ විදියට ඕනිස මනසිකාරාදියයේ පවත්වාගෙන සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අප යන ෝදං කළ ේුතු යටන් මෝදං කරම. පළමේෙන් අප ටර්ථය ධර්මයෙන් අනු සාාසන කළ පපේ ධර්මාචාරය අවසරයි මාංකඩොලු සුදසන සාමන් හන්සේට අවසරයි මාංකඩලල් නන්දරත්තන සාමන්හන්සේට සාමිනාන්සසිල දෙනමටම තු නිින් සැසීම පිණිස මේ සියලු කුසලයෝ හේතුප නිශ්‍රේම වේවා කියලා පින් අනුමෝදං කරනවා.ඒවගේ ස්ථානදි ග්‍රෘහි තිිෂ්ඨ කාරකාදී සියලු දේවගන සමූහයාට අපි මේ පින් අනමෝදං කරමු, දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදංගනු ලබත්වා. ඉවියන් ට අමා මහ නිවනිින් සැනසීම පිණිස්සම මේ සියලු කුසල් හේ තුප නිශ්‍රේම වේවා කියල සාධහූ කියල පින් අනුමෝදං කරන්න. සෑම සිරලුදිනානමිම මේිය පරලෝගය ඥාතින්ටත් මේ පින් අපි අනුමෝදං කරමු මෙලොව වසසිෙන් හෝ සසාංසාරිකෝ මේ ගිහිල්ල යම් ඥාතිවරේෙක් පින් බලාපපුරොත්ව වෙන වනං සෑම සිලු ඥාතිවර්ගයාම මේ පින තමං කළ පිනක් මේ සතුටින් සාධනාදයෙන් අනුමෝදංගුණු ලබත්වා ඒ ඥාතිීන් තමා මහනිවනින් සැනසීම පිණස්ස මේ කුසලය හේතුඋප නිශ්‍රේම වේවා කියලා සාධහෝ කියල පින් අනමෝදං කරන්න එවගේම පින්නත් ඔබ සෑම සිලුදිනාටමත් මේ උතුම් කුසලය නිදුක් නරෝගි සෝපත් බව චරීවනයෙන් සැලසාගෙන අමාමානිවනින් සැනසීම පිණිසම හේ තුපනිශ්‍රේම වේවා කියල සාධහූ කියල පින් අනමෝදන්වන්න. අභිවාදන සීලිස්ස නිච්චංවද්දාපචායිනෝ. චත්තාරෝ දම්මා වඩ්හන්ති ආයුුවන් නෝසුකම්බලං ආයුරාරෝගගේ සම්පත්ති සග්ග සම්පත්ති මේ ව්චය. Atho nibbana sampatti iminate samijjatu.